අවසරයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද කාර්ක ප්‍රමණේ ජීවි පරිදි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක ආරම්භය ලබන්නේ බලාපොරොත්තුයි මම ඉතින්නේ අලාවක මාත්‍ය සූදානම් වෙලා ඉන්න ප්‍රශ්න ඉදිරිපත් කරන්න අපි ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්නමින් සතිවාරයේ තබවාරයේ ආරම්භ කරන විදිහට අවසරයි ස්වාමීන් වහන්සේ දුවනකොටම charge වෙනවා. ඒ වගේ කොතනකින් ආපි සතියේ start කරගෙන යන්න පටන් ගත්තාම hybrid car එක වගේ brake ගහන වෙලාවට battery charge වෙනවා. ඒ නිසා දුවනකොටත් battery charge වෙනවා. ඒ battery charge වෙන නිසා ආරම්භක යෝගාවචරයට වැඩිය අධ්‍යක්ෂින් සයිටි යෝගාවචරයදී battery හොඳට charge වෙලා තියෙන්නේ සති battery. ඒ නිසා යාට පුළුවන් අමතර energy release කරන්න. ඒක release කරන්න ඕනේ අවශ්‍ය වෙලාවට. ඒක තමයි අරමුණ රූපාරම්මණය රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපණය කරන වෙලාව වෙනවා රූපේ කියනවද නැද්ද අසපසස් දෙක අතර වෙනස හොයන්න බෑ විනිහි කරන්න බෑ කියලා ඒ හැඳි ගැවිච්ච වෙලාවක් එන්න ගොජ දාන වෙලාවක් ඉතින් ඉතින් නීරසකම කම්මැලිකම එනවා අන්න එතනදී ලෝක අවශ්‍යට මේ ඩබල් ඩෝස් පාවිච්චි කරන්න වෙනවා බූස්ට් ඩෝස් එකක් තමයි Taman දැනගන්න ඕනේ Taman හිතනට වැඩිය තමන් තුළ වීර්යයක් තියෙනවා කියන්නේ. ඒක බුදුහාමුදුරුව අපට දෙන එකක් වගේ. භාවනාවෙන් අපිට ලැබෙන එකක්. දෙක තමන් නොසිතූ විදිහ බාධකත් තියෙනවා. ඒ බාධකට ලෑස්තිලා යන්නේ එක ඩබල් ડોස් එකේ එක පැත්තක්. එහෙම වෙනවා. ඒක භාවනාවේ වැරද්දක් නෙවෙයි. ඊගාව පන්තියට දාන්න කරන අභියෝගතා පරීක්ෂණයයි. ඒකට තිබුණු සතියේ බෑ. ප්‍රශ්න ආවේ කියලා පශ්චාත්තාපයෙන් නැහැ ලෑස්තිලා යන්නේ. ඒලෙවරලා ඒ ප්‍රමනසියුම් එදිට අල්ලන්න දෙයක් නැහැ කියලා කියෙදි සාටනව අවදින්න නැතුව precise aiming and vigilant diligent effort දාගෙන ඉන්නකොට එතන දොර කවුළු විවෘත වීමක් සිද්ධ වෙනවා. ඒ දොර කවුළු විවෘත වෙන්නේ නොදන්නාකමට unknown කියන එකට uncertainty එකකට unpredictable පැත්තකට. ඉතින් එතකොට අර ලෑස්තිලා ගියකන මේකට බය වෙන්නේ නැහැ. ලැස්සලා ගියේ නැති එකන නොදන්න ශේෂයකට ගියයි කියලා එයා විචාරට අඩියක් ඉස්සරහට තිබුණ අඩි දෙකක් අතර ගන්නවා. ඒ කියන්නේ එයාට සද්ධාවක් නැහැ. එයා ලැස්සලා ගියේ නැහැ. උපදේශ ලැබෙලා ගිහිල්ලත් නැහැ. අන්තිමට එයා ඒ වගේ වෙලාවකට පාවිච්චි කරන්න අමතර ශක්තියක් තමන්තර භාවනාවේදී ගැන්නෙන බව බලකැවීම තියෙන බව දන්නේ නැහැ. ඒ බල කැවෙන ස්වභාවයට පුත්‍රයන්වසේ පාවිච්චි කරන්නේ ඕපනයිට් එකදී කියලා. ඕපනයිට් එකදී කියලා කියන්නේ සමහන් ඉන්නේ බොහොම ඕලාරස දුර්ලභණක වුණාට සතියේට වැටලා හරි පාර යනකොට ඒක තව ඊට උසස් තැනකට යොමු කරන ගතියක් තියෙනවා. ඒ උසස් ස්තතියට ගිහිල්ලා ඒක සමාදන් වෙනකොට ඊටත් ඊට උසස් ස්තතියකට යොමු කරන ගතියක් තියෙනවා. ඒක හරියට මේ කුඩු ගහන මිනිසයා වැඩි වැඩියෙන් කුඩු වලට ඇබ්බැහි වෙනවා වගේ. ඒ නැත්තම් බොන මිනිසයා වෙනකට වැඩිය ඒ ලෝකේ ගණි වැඩි ඇල්කොහොල් ප්‍රමාණයක් ඕනේ හකට. ඇබ්බැහි කියලා කියන්නේ ඒ වගේම බැහැියක් තියෙන හොඳ පැත්තක.
ඒ හොඳ පැත්තට එහෙම යොමු කරන ගතිය දන්න කෙනා ධර්මයේ තියෙන ඕපනයිකුණේ දන්න කෙනා මම නෙවෙයි අදහන්නේ මගේ ගුණ ධර්ම ටික අදහන්නේ සද්ධා විදිය සති සමාධි ප්‍රඥා අනේ ඒකදී ලැස්සෙලා යනවා කියන එක නැත්නම් සුත්තු මේ ඥාන චින්තනේ ඥාන ඇතු යන එකන ඔය අලුත් දෙයක් ආවයි කියලා නොදන්න ශේෂයකට ගියයි කියලා අප වැඩි පතර ගන්නෙ දැනගන්නවා මට බුදු ආලෝකය තාපදීන ධර්මයේ තියෙන සංඝයා තියෙන සීලේ තියෙනවා කියලා ඉදිරියට යනවා ඉතින් ඒ නිසා කොයි වෙලාවකදී දීන භාවයේ නිදිමත භාවයේ එනකොට ඒකට අල්ලුව දාගෙන ඉන්නකොට මොකද්දෝ අවදිවීමක් වෙනවා ඒ අවදිවීම නිින්දට අවදි වෙනවා වගේ කියන එක තමයි වෙස්ටර්න් ස්ලැගර් කියන්නේ හීනෙකට අවදි වෙනවා වගේ තමයි ධර්ම කිසිම දෙයක් කරන දෙයක් නැහැ කිසිම ඝර්ෂණයක් නැහැ තමයි නිකන් මේ අනන්ත අවකාශයකට එහෙම නැත්නම් කිසිම දෙයක් නොකර සියල්ල ලබන තැනට කිසිම දෙයක් නොකර සම්පූර්ණ පිරිච්ච කමකට එහෙනම් සන්තුෂ්ඨතාවකට පත් වෙනවා ඉතින් අපේ හිත දන්න එකක් නේ අපේ හිත දන්නේ ආනිසයෙන් ලබන සන්තුෂ්ඨ භාවය අතන තියෙන්නේ නිරාංශයෙන් ලබන සන්තුෂ්ඨ භාවය ඉතින් ඒකට ලෑස්තිලා ගිය එකන ඒක තමන්ගේ තාත්තගේ බෝධලිය වගේ බාර ගන්න ලෑස්තිලා නොගිය එකන ඉති විදෝගතව ගිය පිටිපතර දෝදේ දෝනේ අම්මෝ යකෙක් දැක්ක භූතයෙක් දැක්ක දන්න එකක් දැක්ක ඊට පස්සේ අර දන්න ඒ ස්ටේට් එක එයා හිතනවා මේ නොදන්න රසකරේ දන්නේ නැවමයි කියලා ඉතින් ඒකට දෙල්ලක්කාරකමක් ඕනේ නැත්නම් සාහසික ගතියක් ඕනේ. උපයවුවට උපයපු සීක සමාදම් වෙන්නේ. ඉතින් ඒ නිසා මෙතන ඩබල් ડોස් කියන එකෙන් ඒ ඔක්කොම වගේ කිය වෙනවා. වැඩිපුර ශක්තියක් තියෙනවා අදහගන්න. දෙක මේ දුෂ්කරතා මතු වෙන්නේ ඒක අභියෝගතා පරිශ්‍රණයට. ඒක ජය ගත්තොත් මම නෙවෙයි දිනන්නේ ධර්ම කාර්යයක් දිනන්නේ. මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් වෙනවා. ඉතින් ඒකයි අනුග්‍රහ කිරීම සාසනික කටයුත්ත. පුද්ගලික ආර කියනවා. ඒක සාසනික කටයුත්ත හැමෝටම කරන්න. ඒක විශාල මේ පින්මහිමයක් ඕනේ. කලපුරුක්ක් ඕනේ. සත්‍තු සාශ්‍රයක් ඕනේ. කලින් කරපු අත්තරදිති ඕනේ. අද කොහොමද මම යනවා කියලා ඒ අරගෙන යන ගතිය ඕනේ. ඉතින් ඒක බොහොමිට මේ ඒක එකලස් වෙන වෙලාව කොහේදීද කියන්න බෑ. කොතනදීද කියන්න බෑ. ඒක නිසා මේ භවනා කරන එක නයි වගේ නවමෝතාවලට අලුත් දේවල් වලට එනසම් නිකන් කියන අනතුරු දායක තත්ත්වලට අත්විත කැප වෙන්න ඉදිරියට යන ඒ සෙල්ලක්කාරකම තමයි මෙතනින් අදහස් කරන්නේ මේක එකක් නෙවෙයි අවස්ථා කීපයකදීම කරනවා එක එක පැතුලින් කර කර අපි හැකියාවල් ටික පෙන්නවා ඔබ හිතන කාට වැඩි පුඩක් හැකියාවල් තියෙනවා කියන්නේ ඉතන අපේ abilities potential එක අපිට කද්දාට හිතා ගන්න බැහැ. බුදුන් එක්ක ධර්මයේ එක්ක ගමනක් සංඝයාත් එක්ක ගමනක් ගියේ නැත්නම් අපි අපේ දන්න පොඩි පොඩි මේ හැකියාවල් ටිකක් පොඩි විදියාවෙන් හැදලා. කද්දාම මනුස්සකම ඊටේ නැහැ. අපි බුද්ධ ධර්ම සංඝත් එක්ක වැඩ කරන්න යනකොට අපි මේ ඕපනයික ගුණෙන් සුද්ධ කරලා දානවා සුද්ධ කෙරෙන්නා. ඒක පුදුමාකාර හැකියාවක් ඇති කරලා දෙනවා. ඒක නිසා කිසි කෙනෙකුට දොස්කියන්නේ බෑ හැම කෙනාම ප්‍රබහයක්. එයා දන්නේ පිළ වෙන මොකක්ද? හැබැයි බුදුහාමුදුර හොඳටම දන්නවා. ඒක තමයි මේ පාර ගියොත් මියා කනිවන් තරේ නැත්නම් මේ මොකද මේ පිබිදෙනවා කියල. ප්‍රබුද්ධ වෙනවා කියල. අපේ තියෙන දැනුම තමයි අපිව මෙට්ටයි කරන්නේ. අපි දන්න විශේෂ සමාපිය මෙට්ටයි කරන්නේ. ඒ නිසා අපි හොඳ වුණොත් අපිට සාදාවත් වඩා හොඳ එකක් අල්ලන්න බෑ. අපි හොඳේ ගිල්ලයි. අපි උපයා ගන්නකට හොඳයි කිලිම නිසා වඩා හොඳ ළඟට ඇවිල්ලා කතා කරත් අපි කියනවා තන්නේ කම්දයි නොදන්නේ කාට වෙයි කියලා. අපි දන්නේ නැති ඒ අනතුරුදායක වගේ වේන එක බුදුහාමුදුරුවයි. ධර්මයමයි. සංඥාමයි. නමුත් හොඳ වෙච්ච කෙනෙක් වඩා හොඳ අල්ලන්න බෑ. මොකද හොඳයි කියනවා. අපි කියනවා හරමිකි වාරයි කියලා. ඒ නිසා අපිට ඉදිරියට යන්න බාධා වෙලා තියෙන්නේ තමංග හොඳ ටික. ඒ නිසා හොඳ නරක දෙක අතරේ මිනිහට ඒක ගෙලින්ම පාය ගන්න පුළුවන් තමයි සම්පූර්ණ වෙන්න පුළුවන් නැත්නම් නිවනට යන්න පුළුවන්. ඒක ඉතින් තව තවත් කරගන්න ඕන මිසක් මම නම් කියන්නේ ඔන්න මං කියුවයි කියලා කියන්නත් එපා කතා කරන්න. ඒක ඉස්සරහ තියෙනවා. දන්න එක දන්න එක හොඳයි කියලා ඉන්නවනම් තමයි හොඳේ ආඩම්බර වෙලා ඉන්න පුළුවන්. අපි නිවන ලැබෙන්නේ නැහැ. අර අර ඉස්කෙක් ගත්තානේ එක්ක අපායට එක්ක බිසම්පොඩුවට
එහෙම නැත්නම් නිවන તો විසං කොට වෙන්නේ නැහැ බොහෝම සමානයි ඔයගොල්ලෝ හිතුවට මේ දෙන්නගේ ගුණලයිස්තු එකමයි අර පිස්සගේ ආර්යනාංශයේ ගුණලයිස්තු දෙක උඩ යටු කරමාර වෙලා කියන එක තමයි තියෙනවා සෙන්ටල් සයිකෝපැත්ස් කියලා පොතක් ඔය බිල්හමින්ටන් කියුවේ අපිට එක බලනවා කරන්නේ ඒක ඒ මිනිස්සු සංසන්දනය කරලා තියෙනවා සයිකෝපැත් කෙනෙකු කියන විශේෂුයි හතන්වාදී සකුණු දෙකමයි ඊස පටන් ගන්න තැන තමයි රතනන් ඉවර කරන්නේ අනන්තේ පටන් ගන්නකොට ඊස ඉවර කරනවා දෙන්නගේ ફોකස් වෙලා නැහැ වෙලාව මේ ඇස් එක පා වෙනවා පොඩ්ඩක් හයි කියලා ඒ නිසා මේ වගේ තැන් වල කියන්නේ පිස්සන් කොටු කියලා මට එන්නේ ඒ වගේ පිස්සු දින කට්ටිය නම් දැන් ඉතල කියලා අහන්න බෑනේ ඉතල කට්ටිය කියන්නේ අපි අවලාර පිස්සු කට්ටිය පාරණ කරන්නේ එතන භාවනා පිස්සයි කියලා කියන්නේ පිස්සු කියන ගොරු නෙවෙයි ඒක දින ඔබට සම්බන්ධව ඉතින් ඒ නිසා මේ භාගයට සම්බන්ධ නැව පුළුවන් තරම් කඩාගෙන පනින්න රජා හෝ මා හෝ ගංගා හෝ ඕල් ෆ්‍රොග් නැෆ්‍රොග් ජම්ප් ඉට් ද ඕල් පොන්ඩ් ෆ්‍රොග් ඔච්චරයි ගාවන එක ඉතින් මේ ගොඩ ඉඳගෙන තපස් රකින්න නම් ඉතින් කාලයක් ඉන්න පුළුවන් එනේ බැන්නනේ ඒ වෙනදේක ඉතින් මේක ඒ වගේ සංකීර්ණ එකක් නෙවෙයි මේ වගේ දෙක තුනක් කෙරුවට පස්සේ මේ ජීවිතයත් එක්ක දෙල්ලම් කරනවා කියන එක ජීවිතයත් එක්ක ධාතු කෙලිනොයි කියන එක ජීවිතයත් එක්ක පරදෝෂ කියලා වැඩ කරනවායි කියන එක මේ සත ත්‍යාතිකේ හාව ගින්නට බැන්නයි කියන එක බමුණට ආහාර වෙනස බොහෝ පොඩි දේවල් ඒක ඉතියක් නැහැ කොහොමද නැරෙන්නේ ඉතින් ඒක එන්න දෙක තුනක් මේ රිස්ක් ලවර්ස් කියලා කියන්නේ ඒ විශ්වතර ඔක්කොම රිස්ක් ලවර්ස්. ඒගොල්ලෝ ගාමිණී සල්ලි දාන්න හරියට ඇති වුණා. අයියාට පස්සේ ඌ රජා වුණාද? එහෙන ගන්න සල්ලි දාලා වරද්ද ගන්න. මෙව යන්නේ ඉතිහාසෙට. ඉතිහාසෙ කියන්නේ හරියට විතරයි. ඉතින් බිස්නස් කියන්නේ ඒක. ඉතින් මේකත් හොඳ බිස්නස් එකක්. භාවනා කරන එකත්. ඉතින් මං කියන්නේ මේ වගේ අර එතෙන් ගියාට පස්සේ පෞරුෂත්වයේ ඉන්න ඕනේ, පර්සනලිටි ඉන්න ඕනේ. කෙලස් එක කිසිසේත් අනුකම්ප කරන්නේ නැහැ. කෙලස් වලට මූණ වහලා ගන්න ඕනේ. විශාවට වශයෙන් අනුකම්ප කරන්නේ නැතුව මට ජාන්සියක් ආව නම් මොන විදිහකින්වත් ආයකට සොරට ලෝතන දෙන්නේ නැහැ මත්තම් කරන්නේ ඒකට අවස්ථාව ගැනීමකට කියනවා ඩබල් ඩෝස් බූස්ට් ඩෝස් කියන එක පාවිච්චි කරනයි මගේ ශබ්ද පරිවාසි ශබ්ද මාලාවේ කියන වචන අනිත්‍යම ලියවනේ නේද ස්වාමීන් වහන්සේ අන ශරීරයේ අවකාශයේ සමාන වේගන යනවා කියයි. ඒ දැනෙන්නේ අනුපාත අවකාශයේ දෙනි. නමුත් වේදනාව දැනේ. වේදනාව අවකාශයේ ඇතිවෙවි නැතිවෙවි යනවා කියයි. වාස්තේගේ ප්‍රදේශය බලවත්වෙවි කියලා සඳහයි. ඔබ මේ වෙලාවේ පින්න රූප ධර්ම වේවා නැත්නම් නාම ධර්ම වෙන වේදනා වේවා. පුළුවන් නම් මම සහ මම නොවේ කියන සීමාව බලන්න එතන ඉන්නවා. කොටිකද මම කොටිකද මම ජීවි කියලා. ඔතින් දැනන සීමාව දිය වෙලා. ඕනේ නම් මේක මගේ කියලා ගන්න පුළුවන්. මගේ කිව්වොත් වේදනාව ඉදවනවා. එහෙනම් you can get the distance of the pain. වේදනාව දිහා බලන් ඉන්න පුළුවන්. ඉතින් එයා ඇවිල්ලා එයාගේ රංගට සංග පාද යනවා. එබැවින් මගේ නෙවි. ඒ වගේ මේක distance එක ගන්න නම් ඒ රූපයෙන්ම ඔකල්ලන්න ඕනේ. අලල ඊට පස්සේ වේදනාවට යනවා. ඊළඟ ගියාට පස්සේ ඉතින් හැමතැනම සමාන දුක් වේදනා සමාන දෝමනස් වේදනා. හිත විදවන්නේ නැගිටපු ගමන් නැහැ අද ගරුපු ගමන් නැහැ ඉතින් ඒකකොට තේරුම් අරගන්න මේ වේදනාවල වේදනා නම් කියනවා දුක් වේදනා සහ දෝමනස් වේදනා මම සහ මම නෙවෙයි කියන දීමාවල පරිආදාන පැට කඩුල්ල කොහිට කියලා බැලුවොත් එහෙම එක ස්වභාවය නැහැ මේ රූප මගේ නෙවෙයි මේ වේදනා මගේ නෙවෙයි කියලා ඉතින් ඒකට ඉංග්‍රීසි සර්වචනාංශය දෙනවා ආරපච්ච සංඥාංශයට අජ්ජත්පඩ විධාතු අහිද්ධහපඩ විධාතු පඩේ ධාතු රේසා කාවුලිය මේ ඇතුලේ තියෙන පඩ විධාතුවත් බාහිරේ තියෙන පඩ විධාතුවත් හුදු පඩ විධාතු ඒවද නැහැ ඒ පඩ විධාතුව දන්නේ මම මේ අජ්ජත්යේ ඉන්නේ මම මේ රාහුල ආදුරන්ගේ ඉන්නේ මම මේ ජයනු කෙනෙක්ගේ මම මේ පිරිමි කෙනෙක්ගේ මම මේ ජීවි තැනක එයා දන්නේ අපි තමයි මෙතෙන් ඉඳලා මගේ කියලා නම් මෙතෙන් ඉඳලා මගේ නෙවෙයි කියලා නෝ අන්නේ සීමාවෙන් තමයි අපි බදාගන්න කෙලස් ටික අපි බදාගන්න දුක් ප්‍රමාණය කියනවා එන්නේ තමන්ට සියල්ලගේම සමානකමක් දැක්කම බාහිර පිටවිජාත් සීමා අජ්ජත් පිටවිජාත් සුත් තියෙනවා
මේ දෙකේම න්‍යාය ධර්ම එකයි. මට කියලා කටව ගන්න ප්‍රමාණය වැඩි වෙන නඩත්තු වියදම් වෙනවා. ඉතින් ඒක තේරුම් ගන්න දහස් වහරා වෙනවා. ඒක රූප රූපාකාරයි. වේදනා රහත් වෙනවා. සංඥා රහත් වෙනවා. සංස්කාර රහත් වෙනවා. ඒ සිල්ලම් හතර දැක්කට පස්සේ තමයි විඥාණය කියලා මේ පොදු තලයේ බෝඩර් එකක් ඇදලා මේක මම නෙවෙයි කියන දෙගීම කරන එක තමයි විඥාණය කරන කෘත්‍යය. ස්ප්‍රිට් ඇන්ඩ් රූල්. මේ සමෝසයේ තියෙන එකකින් එයා කොහෙන්ද නීතිය අදා ගන්නවා මේක මම නෙවෙයි කියලා. දාගත්ත ගමන් කවදාකවත් දුකක් එන්නේ නැහැ මම නෙවෙයි කියලා ගත්තා. එන හරියක් දුකේදී මම කියලාගත්තා. ඒ නිසා තණ්හායි ජායති ශෝකෝ කෙමතෝ ජායති ශෝකෝ ඉගෙනසා භව රෝගය සද්දනා රූපෙට මත්‍යයි දු ප්‍රේම කරේ මොයි දින්දකිය ඉච්ඡර භව රෝගේ හදන ජීවිතයක් මම කියලා අල්ලගෙන කෝසත්තාමේ සංසාරේ දුක කෙල්ලවර වේ නිර්වාණේ ඉත අල්ලගත්තම මොකද දුකයි ඒක ඔතෙන්දි දාගයි ඒ වේදනාවක් ගියාට පස්සේ යම් ප්‍රමාණයක් මගේ ගොනේ ඒ තමයි පිළිදොල. කවුරුද කියන්නේ ඒක මමත් නෙවෙයි මගේ එන්නේ මගේ ආත්මය කියලා කවුරුවත් නැහැ අපිට දොස් කියන්නේ. අපිට පෙස්සංගාය. ඒකට අපි කියනවා විද්‍යාව. ඒ ලෝක ප්‍රදේශයක් බගාගත්තොත් ලොකු දුකක් තියෙනවා. ඒ විතරකාරෝගේ මිනිබිලියක් මැදලා දැන් වගේ දුජානාතර පාන්තුකෝල් කෙල්ලි කියන්නේ ඔකට ඉවර කරලා එළිය බුදු ආමරණ දාන කරනවා නේ රහස හිටපු මිනිබිරියන්නේ හොන්තම හොරතල්ලිකි නැරුණා ඉත අඬනවා ඒ රුවන් නිච්ච යම්මල්ලි සරබුදනා කියනවා මේ විසකම් මේ සරත්තු කොච්චර ජනතාවද කෝටි 8ක් ඉන්නවා ගාන්ස ජනතාව ඒකට උඹේ කෝටි 8 උඹේ දරුවෝ කියනවා තාම කැමති නැහැ අනේ නැවත ඒත් මදි මට කියනවා කෝටි 8ම මගේ කිව්වත් මදි ඒක බලපන් දවසට කී දහහක් මැරෙනවා ඒ සියලුම ඔබට හනගාතුනේ කෝටි 8ම මගේ කියාගත්තා නම් ඒ හැම මරණයකම මන්දන්නේ නැහැ මගේ කියා ගන්න ගන්න අඳුනන මරණ ගන්න නැති ඒ මගේ කියා ගන්න වැඩි නම් මරණ ගන්න වැඩි ඒ මරණ සංඛ තමයි වැඩි ඉතින් බුදුහාමසේ නවුළු අත ගාලා නොකක් අයින් ඉඳලා ගියා ඔබේ මේ තණ්හාව සත්‍යතර කරන්න ඒකට නොවේ හැම මරණයකටම ආදයි ඉස්මෝසුතු වාගේ නෑගේ අයියන් ඉතිචිලාවි පුදුමාකාර ડિප්‍රෙෂන් එකක් ඇවිල්ලා අධ්‍යාපන ඇවිල්ලා සබෝම කඩන වුණා ඊට පස්සේ ලැබසිනෝන් ලැහෙම ඉංගලන්තේ ඉන්නලා යාට අයියට එනහට හොඳට උගන්වනකොට ඒ දාසක් ඇපල් ගහකට වාඩි වෙලා ඉන්නකොට මලමිණිය ගෙනේන දැක්කලු ඒ මිනිස්සු අනනලු ඕ ගලයා බැලුවා මං අදන්නේ නෑ යමී යී පිටිපස්සේ ආවිදෝ හරියට අඬනවා මං අඬන්නේ මොකද කියලා මොකද මගේ නෙවෙයි මිනිහ. දැන් මගේ මිච්චි දැසේ මං අයියට ඇඬුවා. දැන් මේ මරණේ මගේ නෙවෙයි නේද? ඒක යා කියනවා අයින්ස්ටයින්ගේ ඇපල් කිටි වෙච්ච ගහවගේ යා අවබෝධය ලැබුණු ඇපල් ගහ. ඒක මේ ඇත්තනේ මගේ හරයෙන් හරි දිග්න හරි නැහැ ඒක නම් මං අල්ලනවා. මගේ නෙවෙයි බලන්න කියලා මන්ට මොකෝ. ඒක බදාගත්තද යන්න බෑ. බදාගත්තේ නැහැ නේ හරි ශෝකයි අනන්න දෙයක් නැති කොහොමද ඉන්නත් ඒ ඉතිපස්සේ අනන්න දෙයක් නැති නිසා වේදනාව එනකොට බලන්න වේද රූපවලත් ඒ අතරමැද අවකාශයේ ඒකට කියන පරිචින් අවකාශය කියලා දැක්කට පස්සේ මම සහ මම නොවේ කියන සීමාව කොහෙද තියෙන්නේ කියලා බලන්න එතකොට වෙනමම පැත්තකට යන භාවනාව මේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා එහෙම නැත්නම් අපි කියන අනාත්මතාවයේ පේන වෙලාවේදී ඒක දැක ගන්න පුළුවන් වෙනවා රූප විතරක් දකින්නට වැඩිය රූප වේදනා දෙකම දකින්නකොට ඉතින් ප්‍රති අවස්ථාවක් කියන හැඳිනීම ගන්නකොට මම සා මම නෙවෙයි සංඥා වැඩ කරන හැටි ඊට පස්සේ මේ මගේ වලට මම සැලසුම් හදන හැටි ප්‍රාර්ථනා පිටුන හැටි අදිෂ්ඨාන කරන හැටි මම නොවන දේවල්ට නොකරන හැටි වැඩියෙන් අදිෂ්ඨාන කෙරුවොත් ප්‍රාර්ථනා කෙරුවොත් වැඩියෙන් දුක් වෙන හැටි ඒ නිසා සංස්කාර දුක් දෙන්නේ නැහැ. අපි සංඛාර දුක්. ඉතින් ඔබ ටික වැඩ. අපි අම ඉලාපස. දරු ස්වාමීන් වහන්සේ. ආරම්භ භාවනාවේදී ටික වේලාවකට පසු ආධවල වේදනාව දැනේ. මුලින් ඉතරම ආශාවක් නැතිව සතිය පිළිවිලේ හැකියාවට මදකින් ඒවා සුණියේ.
නමුත් කායයත් එක්ක විතර ධනිතේ වේදනාව බොහෝ තේින් දැනේ. සතිය යොමුකර ඉතා දීර්ඝයෙන් පෙරබරගේ වේදනාවේ මුල නැද අඩු ගැනීමට රැය කෙලෙමි. විවිධ ශරීරයේ කම්පනයක් දැනෙනකොට වේදනාව අඩු වශයෙන් පටන් ගෙන වැඩි පසුව අඩු වී අඩු දැනෙන. එහෙත් අවසානයේදී කෙලෙමට ආසුවේ. ශරීරයේ ධායයේදී විශේෂ වේදනාවක් දැනෙනවා. මෙන්න දැන් ලක්ෂණයක් දැනෙනවා. සිදී දෘශ්‍ය බලවත්ව අවධිකාවක් නැහැ. කරුණාකර මෙසේ වේදනා සම්පීඩ සත්‍ය වේද විවිධ ආකාරයේ පහදා දෙන්න දරුවන් කරනවා. මේ මේකේ වැඩි යනවා. ඔය වගේ තමයි අපි වෙනදා වගේ වේදනාව පමණින් පාවා දෙන්නේ. බල බල ඉන්නකොට පේන ඇඟ ගැස්සීලා කිලි පොල්ලලා වෙනදා නම් අපි මේකට ඉදියා මාරු කරන දැන්නේ අවදියෙන් ඉන්නවා. ඒකකොට මෙයා එක එක පැතිවලින් පෙරලි කරනවා. ඒ පැතිකන හැම වෙලාවෙම තියෙනවා. මේක සහජාසිය නෙවෙයි. මේ භාවනාවේ කරන වැඩි. ඊට පස්සේ වේලාවදී අපි පාවාදීමකුත් කරනවා. තමන්ට පාවාදීම ඉස්සෙල්ලා වේදනාවේ ඒ බැහැයන් දැක්ක දකින්න පුළුවන් මේ. ඉතින් මේකෙන් අපි කරන්නේ අර ටික අපි ප්‍රතිශක්තිය වඩනවා. වෙනද වේගෙන් ලේසියෙන් පාවාදෙන වේදනාවට පොඩ්ඩක් ඉඳලා බලන්න. එමෙ ඉඳලා බලන වෙලාවේදී මේ වේදනාවත් එක්ක මොනට මොන දාලා ඉන්න ඒ ගතිය හැම එකම ජයග්‍රහයි වෙන්නේ නැහැ. නමුත් එහෙම කරලා ඒ කරන්නේ හැම වෙලාවෙම අපේ ප්‍රතිශක්තිය වැඩි වීමක් සිදු වෙනවා. දැරීමේ ශක්තිය වැඩි වීමක් වෙනවා. ඒක තමයි යෝගාවචරය තේරෙන්නේ. නමුත් Tamanne තේරෙනවා වෙන්නට වඩා වේදනාවත් එක්ක මම මූණට මූණ දාලා ඉන්න ගතිය. ඒතරී අතීතයේ මේකට ද්වේෂය හොල්මන් කරන හැටි, සමානට සතිය වෙන්නට වඩා ශක්තිමත් වෙන හැටි, වේදනාවේ නොදැක්ක පැතිකඩ දැක්න හැටි වගේ පුංචි පුංචි ලාභ ටිකක් තියෙනවා. ඒක ලොකු අත් ලාභයක් විදිහට පේන්නේ නැහැ. නමුත් කවදාකවත් ඕක මේ නාස්තියට යන්නේ. ඉතින් මේ විදිහට සතිය පිහිටපු කෙනා අසාධ්‍ය ලෙඩක් ආවොතන්සේ නිවන් දකින්න කියලා බුදුහාමුදුරෝ කියනවා. හරි තේරෙන පටන් ගන්නවා ඉස්සර වගේ ලෙඩක් ආවම ලෙඩෙන් එන මේ පීඩාව කරදර යා මේ කාලකණ්ණිකමකට ගන්නෑ අරමුණක් කරනවා. විචිත වේදනා දැල් දෙලිය ආවට පස්සේ ඥානම් මනම් වගේ කී යුතුය කවක වැට්ටගෙන දැන් කෙලින්ම වේදනාවට මොන දෙයක් නෙවෙන්නේ. එතකොට සතිය ඇවිල්ලා තමන්ගේ කෘත්‍ය කරලා පෙන්නනවා. ඒ නිසා මේක ලෙඩ වෙන අයට, වයසක යන අයට, මරණයට ඉන්න අයට දෙනහුවක් වඩපත් වෙනවා. ඒක නැත්තම් අපි වෙන්නේ බය වෙනවා. ඒ නිසා වේදනාව නාසක වෙනවා. ඒක නැත්තම් දොස්තරලා වෙනවා. දැන් නෑ. දැන් තමන් තුළින් මේකත් එක්ක වැඩි ඇසුරු කිරීමේ වේදනාවේ වැඩි කර ඇසුරු කිරීමෙන් ප්‍රතිශක්තිය වැඩි වීමක් තමයි මෙතන කරන්නේ. ඒක නිසා මේක තපස කියන වචනයත් එක තමයි මේක යන්නේ. තපස කියනවා කියන්නේ ඒ පිටින් මොනවාරි කරදරයක් ආවට බාහිරේ මොකුත් හොයන්නේ නැහැ. තමන්ගේ හැකියාවල් බලන්න. වැළුණාම ඒක පාවදෙන එක වෙනම දෙයක්. නමුත් දවසින් දවස මේ පාවදෙන්න යනකොට මොන දේ ප්‍රමාණය වැඩි වීමක් සිද්ධ වෙනවා. ඒක තේරෙන්නේ නැති බව බුදුසසුනේ දේශනා කළා තියෙනවා. තේරෙන්නේ නැතුනට වද දෙන්නත් එපා ඇඟට. හැබැයි ඊයේ ධර්මයට නතර කරන්නත් එපා. පොඩ්ඩක් තල්ලු කරලා නතර කරන්න. ආයෙ පොඩ්ඩක් නතර තල්ලු කරලා නතර කරන්න. එතකොට තමයි තුල වේදනාව එනින වේදනාවෙන් ප්‍රතිශක්තිය වැඩි වීමක් සිදු වෙනවා. ඒකට ඉවසලා කටයුතු කරන්න කරන්නේ. දෙවන තනංගල ස්වාමීන් වහන්සේ භාවනාවෙන් පසු ඇතිවන ධම්ම උද්දච්චයේ අවය පැහැදිලි කරලා දෙන්නේ ඉලා තිබෙනවා. එය ගැටෙනවා මේ නිගිමන සාධනයට පැහැදිලි කරලා දෙන්නේ ඉලමු. වාසේද හිඳු නිරෝගී ශරීරා දීර්ඝායුෂ පතු සර්වන් සරණයි. මේක සාමාන්‍ය මූලධර්ම ප්‍රශ්න කියන්නේ මේ ධම්ම උද්දච්චයේ ඇවිල්ලා ඒක විස්තර කරන කතියක් නෙවෙයි. වචනය ඇහිලා ඒක විස්තර අහන අවස්ථාවක්. තාපස් කියතියි තියෙනවා. ඔකේ සිනවත් පන්සිනවා මේ මුල් ධර්මයක් පොඩ්ඩක් අපි ඒක අරගන්න මේ විදිහට සතිය නොපිහිටු එකනා සතිය පිහිටන්න පටන් ගත්ත ගමන් එයාගේ නුරුස්නා ගැති වැඩි වෙන්න පටන් ගන්නවා. සතිය නොපිහිටන එකනා තරහ ගියා ගැහුවා ආදරයක් කවද ඉකවලද ගත්ත ඉවරයි. සතිය පිටන්න ගියාට පස්සේ අපි මේ දෙකම කරන්නේ ඒ නිසා අපිට නුරුස්නා ගැති වැඩි වෙනවා. ඒ කියන්නේ සතිය පිටවන ගියාට පස්සේ ඕනම කෙනෙකුට තමන් මට්ටමට නෑ
අයලක මේ මේ දීලා පාඩුකම් තියෙනවා නැති අඩුපාඩුකම් තියෙනවා කියලා තමන්ගේ අත්පානු ආදෙ වැඩි වෙනවා තමන්ගේ තමන් දොස් දකින්න ගැතිය වැඩි වෙන පටන් ගන්නවා ඒ වගේම ඒකේන අනුන්ගේ දොස් දකින්න ගැතියත් වැඩි මම මේ සතිය වෙනකට අප්‍රත්‍යස ප්‍රතිය උත්සාහ කරනවා කිසි කෙනෙක් මට උදව් කරන්නේ කරන හරියක් මට අරියාදු සමයි කරන්න කියලා වන්නේ කුගේ බාධපු කෙනාට රීදිනා වගේ අරහනවලින් බැටේස් වැඩි වෙනවා ඊට පස්සේ තියෙනවා මේ භාවනා කරන අයට අපිට හරියන විදිහට නෙවෙයි ලෝකෙ පිටලා තියෙන්නේ කාමෙ තමයි. ඉතින් ඒ නිසා මේ ලෝකෙ මට්ටම් කරන්න වෙයි. මේ නැත්තම් කරන්න බෑ නේ. මේ ලෝකෙ පිටලා තියෙන්නේ මට ඕන විදිහට නෙවෙයි කියලා එඩන්ටික් කියලා කියන්නේ ලෝකෙ හරියට මට ඕන විදිහට දුවන්නේ නැහැ කියලා මේ හතරම සම්මුද්දච්ච හතර. සතිය නැති කෙනාට පිටන් උත්සාහ නැති කෙනාට මේව ගානක් නැහැ. ඒ නිසා සතිය වඩන්නේ යනකොටම අනිත් ඉස්ත්‍රියාවක් ගැප් ගත්තා වගේ දැන් ඇතුළේ විශාල රසායනික සතිය වෙනසක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ආරම්භයේ ඒ නිසා කාටහරි අපි සතිය අඳුල්ලා දෙනවා නම් කාටහරි අපි කියලා දෙනවා නම් මතක තියාගන්න ඕනේ කාට සතිය පිහිටියා නම් එයා හිතියට වැඩිය අකල්පාගෙන පත් වෙනවා. ඒ නිසා සතිය පිහිටලා දෙන්න ඕනේ පරිසර සාධක තියෙන තැනක විතරයි. එහෙම නැත්නම් මේ හතරවන් හන්දියට බණ කියලා සතිය පිහිටවන්න යන්න බෑ. මොකද දැන් ඇමරිකාවේ පටන් අරගත්තා මේ මෙතිකල් රිසර්ච් කරා සතිය ආෆ්ටර් ඉෆෙක්ට්ස් ඇන් සයිඩ් ඉෆෙක්ට්ස් කියලා. ප්‍රසිද්ධ ප්‍රකාශයක් කෙරුවා සතිය ආෆ්ටර් ඉෆෙක්ට්ස් ඇන් සයිඩ් ඉෆෙක්ට්ස් නෑ කියලා. දැන් පළවෙනි ආටිකල් එක බල වුණා සතිය ආෆ්ටර් ඉෆෙක්ට්ස් තියෙනවා සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවා සතිය කරන්න ගියාට පස්සේ බිස්නස් පිළිබඳව තියෙන ආශාව නැති වෙනවා කියලා. සතිය කරන්න ගියාට පස්සේ පවුල් වල ප්‍රශ්නයක් වෙනවා මිනිස්සයා. මොකද මේ ඉස්සර තිබුණ සාමිත් නැති වෙනා වගේ එකක් වෙනවා. මොකද මේ මාසයේ අහුලි වැඩවලට යෙදෙන කාලය අඩු වෙනා වගේ එකක් වෙනවා කියන්නේ. ඉතින් ඊට පස්සේ කියලා දෙනවා මේ කාන්තාව භාවනා කිරීමෙන් ආපු එකක් කියලා. ඒකට හේතුව මේ ගිහිල්ලා ගිහිල්ලා තියෙන්නේ මේ සම්බුද්දච්ච කියන කතාවක් අහලක් නැහැ. සතියම සතිය පටන් ගන්නකොට ඒක ලහුණු දින පටන් ගන්නකොට. නුරුස්නා ගති වැඩි වෙනවා. ඉතින් මම ඒකට මේ දෙන්නේ දැන් තමයි අපි යුනිවර්සිටින් එක අපේ ඉන්න කාලේ ඉවාඩියෙන් පස්සේ ආපුවාම හැම එකම කතා මල්ලක් අරගෙන ඉන්නේ. ඒ පටන් ගත්ත දවසේ මුළු රෑ තිස්සෙම එක එකම සම්බ දන්නේ නැහැ මේමයි කියලා පටන් ගත්තාම එළි වෙනවා තේරෙන්නේ නැහැ. හැම එකම ගියාම ඉතින් උන්ගේ බලات එකක් කියන්නේ අරු ඉවරන කම් බලන්න තමයි කියන්නේ. ඉතින් අපේ ඉන්න බැච්චෙක් කිව්වා සම්සන් අපේ අම්මා මේ භාවනා කරන්න යනවා කියලා. අපිට ඒ දවසේ ලේක විතර ජෝක් එකක් හත්තේ නැහැ. භාවනා කරනවා කියන එක බලහත්කාරයක් නැහැ. ඊට පස්සේ මේ කිව්වා මේ අන්දරේ භාවනාවක් කියන එක 77 78. භාවනා කියනවා කියන්නේ එච්චර අපි ජනමාධ්‍ය තිබුණ නැති කාලයක්. අම්මල මමයිචි භාවනා කරනවා. දැන් කිව්වා උතුව දන්න කොහොමද කොහොමයිචි භාවනා කරනවා කියලා. එහම දැන් බයිචි භාවනා කරලා එන දවසේ ගිට කොට වෙනකොට දැනගනලු ඒක. ඉතින් ඒකෙන් මම ගෙස් කරාලු කරන්න මයිචි භාවනා. මේක 100%ක් ඇත්ත. භාවනා නොකරන මිනිස්සයා භාවනා කරන මිනිස්සයාගේ ඒ නුරුස්නාසුළු ගතිය නොදරුවාටත් තියෙනවා. මේ විදිහට සම්පූර්ණච්චක ධර්මයෙන් ඇති කරගන්නේ අනිසිල්ලක් තියෙනවා. ඒ කියන්නේ වැඩේ යනවා කියන එක. සතිය පිළිබඳ ඒක මේ වගේ අවබෝධයක් නැත්නම් ඒක නුරුස්නා ගතිය ආපහු හැම යෝගාවචරයම ඒක මේ අරියදෝට හිතන්නේ. එයා දන්නේ සතිය පිළිබඳ නිසා කිච්චක් කියලා. එයා දන්නේ මේ තමන්ගෙන තමන් විශ්ලේෂණය කරන ගතිය වඩා අවධානය නිසා අපිපත් කියලා. එයා දන්නේ වෙන අය මට සහයෝගය දෙන්න ඒගොල්ලෝ මගේ තියා නරකට බලනවා කියන එක මගේ දෝෂයක් කියලා. එයා හිතන්නේ ඒගොල්ලන්ගේ දෝෂයක් කියලා. එයා හිතන්නේ මේක කල් තිබුණු ලෝකේ දැන් වෙනදා අපි අයිදෙන් වරක් කරනකොට කැස්සක් පිට ගහනක් නැහැ. භාවනා කරන්න කියක් පරි. අම්මා ඉංගා ජීදී මල්ලක් කොල්ලන්න බෑනේ ජීදී නුර තද වෙනවා කියන්නේ. මහත් බලදී මහත් බලදී ගුඩාර දිගාරින් නෙමෙයි අවන පාළ වහන කන වූ බදපත ගන්නවා සිසිිරි මඩ හොල්ලන අවන පවිලවන තත්න කරන ඉතිවල කිය ඒක තමයි සම්මුද්දච්ච කියන්නේ ඊට පස්සේ පළවෙනි වතාවට අරමුණක බැහැයම දකින්නකොට කො භයානක විදිහට එන්න මතක් කරනවා දකින්න තන ලෑන් මයින් එකක් වගේ වේවි මේ දැම් පුපුරනවා මෙතන තව පොඩ්ඩකින් විනාශ වෙන්න හදන ලෝකෙ කියන්නේ ඊට පස්සේ උද්‍යප්පේ ඥානෙට ගියාට පස්සේ මනුෂයාට බලන හැමතැනම
මේක දේශ බීම් එකක් වගේ හැබැයි වැදුණනේ මොකේකටද එහෙට ඔක්කොම කුඩු වෙලා යනවා ඊට පස්සේ මහේතුපට්ඨාන ඥානෙට යනකොට මිනිස්සයා සමානලාද සීදීන සගත එහෙම නැත්නම් තමන්ගේ ගුරුවරයෙක් එක්ක තරහ වෙනවා එහෙම නැත්නම් සම්ප්‍රඥාචාරින් වහන්සේට එක්ක තරහ වෙනවා ආහාර හොඳ නැහැ කියනවා කාලගුණේ හොඳ නැහැ කියනවා සමහර සිවුරුවක් භයානකම දේ තමයි සීදීන සගත ඒක බොහොම බොහොම ලේසි ඔතේ කියනවා පස්සේ තරම්ම බලන බලන හැමතැනම බයක් ඇති කරනවා ඒ ධම්මොද්දච්චය නංගල නංගල ගිහිල්ලා අන්තිමට තමන් මරණයක් පෙන්නලා ඒ කොයි දෙයක් ආවත් මේ ධර්මතාවයක් මිස මේ දෘෂ්ටි කෝණය වෙනසක් මිස ලෝකෙ මොකක්වත් වෙලා නැහැ කියන එක තේරුම් ගත්ත කෙනාට විතරයි ඔය අයිතිහානික දෙයක් දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේ භාවනා කරන්න ගියාට ඔකළු ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ මොනවා වුණත් ඉඳා ගන්න විනාඩිය ප්‍රතිඵල ලැබෙනවා. කිසි කෙනෙක් එක ප්‍රතිඵල කියලා දන්නේ නැහැ. එයා බලන්නේ කහා පාට එළියක් එන්නේ. jigger අතරම් පාට ඉනිමගක් තියෙන උඩ ලස්සන සුරංගන ලෝකයක් තියෙනවා. ඉතු වැතු සම්පත් ලැබෙන්න ඕන, දිබ්බ දැක්ක පාල වෙන්න ඕන, දිබ්බ සෝත පහල වෙන්න ඕන. ඉතින් බයිලා කියාගෙන යනවා. මේ තමන් ඇසෙච්ච මේ අපහසු තමන් ඇසෙච්ච මේ නුරුස්නාගතිය භාවනා ප්‍රතිඵලයක් කියලා තේරෙන්නේ අනාගාමී වුණාට පස්සේ කියලා කියනවා. සුවාන වුණාට තේරෙන්නේ නැහැ. අනාගාමී වුණාට පස්සේ තේරෙනවා. භාවනා කෙරුවොත් අවුරුදු 7ක් යන්න ඕනේ නැහැ. දවස් 7ක් යන්න ඕනේ නැහැ. විනාඩි 7ක් භාවනා කරත් ප්‍රතිඵල දුනියක් කවදාකවත්. ඒක ප්‍රතිඵලයක් වශයෙන් දකින්නේ. එයා දකින්නේ භාවනාවට කිසි බාධාවක් නෙවෙයි. ඒක කෙනෙකුට කියලා දෙන්න එහෙනම් ඒක ටීචින් ටෙක්නික්ස් කරගන්න. නැත්නම් නිදර්ශනයක් කරගන්න ගෝ කියලා මට උන භාවනා කරන්න ඕනේ. ඒක තමයි යාට ඒක ගැළපෙන තාලෙට කියනවා. යාට ඔක තේරෙන්නේ නැති වුණාට වැඩේ යනවා. බය නැතුව ඔක දිගට කරන්න. ඉතර කරන්න දෙන්නේ නැහැ මොකක් කියන්නේ දිගට කරගෙන යන්න කියලා කියලාද. ඒක නිසා ධම්මුච්චයිත ධම්මුච්ච නිග්ගහිත මානස කියලා හතරවෙනි භාවනා ක්‍රමයක් බුදුහාමර පෙන්නලා දීලා තියෙනවා. ඒක මේ පරිසම්පද මං කිය තියෙනවා. ඒ ටිප් කරන්නේ අශමන්තනේ අඟුතර චතුකනේ වාදිතිය භාවනා කිරීම නිසා ඇතුළත ටර්මොයිල් එක පටන් ගන්නවා සතිය පිහිටපු ගමන්ම පටන් ගන්නවා එයා දන්නේ නැහැ ගෝ කල් යන මේ භාවනා ප්‍රතිපලයක් කියලා දැනගන්න දකින්නේම අරියාදුවක් කියලා දකින්නේම වැරදි ඉලක්ක ඒ නිසා භාවනාවේ දකින්න දේවල් තෝරන්නේ බා කමඨාන් වාර්තාවට ගන්න තමන් තීරුවක් තෝරන්නේ වැරද්ද හරි කියලා තෝරනවා හරිද වැරදි කියලා තෝරනවා ඒ නිසා ඇතිදී ඇත්තට වාර්තා කරන්න දන්නේ නැහැ භාවනා ඉච්චර කල් කරන්න දෙයක් නැහැ. ස්වාමීන් වහන්සේ මා පරයක් භාවනාවේදී සිටින විට වරයක සිටුවිලි වලට ආනාපානයට නිින්ද වැනි තත්ත්වයකට පත් වේ. මුලා මුළු පැය පුරාම සතිය පවතී. සිටුවිලි වල ජීවිත ඒ වහාම ඉවත් වීමට කටයුතු කරයි. සිහිය හොඳින්ම පවතින විට ඉසේ අද ගතිය සක්පාවල සමන් මතුවේ. සිටුවිලි වල ඉදිරි ආනාපානයට පැමිණීමට සහගිනීමේදී අද වීර්යයක් කළ යුතු බව වහන්සේ දවසුම මතකයි. මගේ සිත සිටුවිලි වලට යාම මට ඊයේ නිරීක්ෂණය කර එම වාර ගන්න ගැනීම. වාර 7ක් 5ක් වශයෙන් ඉර අනුකරණය වීමට මම ඊයේ දවස් උදාහරණ කළේ. මා ආනාපානයේ විතර ඒ අඛණ්ඩව උපමනකින් නැවතුණු කොටින් මේ ඉලෙක්ට්‍රොනික මනිකා වෙන කර්මයක් නැත්තම් වීර්යයලු නිසා පහන් දෙවි කියන වචන. ආනාපානයේ අනිත්‍ය කියන්නේ ඕක තමයි. ඒක පිළිගන්නකො කොහොමඩක්වත් කැමති නැහැ. ඉතින් ආනාපානයේ අනිත්‍ය බව පේන්නේ කර්ම නිසාද? එහෙනම් ආනාපානයේ වැරදිලාද? මේ ඇහැවනාකට ඕම්බේ දමලා අනලා උලලා පෙන්නන මේ අනිත්‍ය වෙන්නේ මගේ සීල කැඩලාද? මට සතිය නැද්ද? කර්ම දෝෂයක්ද? නැත්නම් මට අම්බලේ දින අනපන්නේ බාලබදුවක්ද? මොන්නේ කනේ මොන්නේ જાති කෙරුවා සත්‍ය පිළිගන්න කැමති නැහැ. මොකද අපි බලන්නේ නිත්‍ය සංඥා. ඒ ලියුමේ මුල් ටික මොනවක්ද කියවන්න ඕනේ? ඒක ගොඩාක් තියෙනවා කියන දේවල්. ඉතින් අවසානයේ වෙනවා මෙච්චර ලස්සන ආනාපානීය නිත්‍ය නැති බව පෙන්නද්දි මේ යෝගාචරය ගිහිල්ලා තියෙන්නේ කොච්චර නිත්‍ය සංඥාවේද? ඒකට අච්චර හොම්බේ උල උලා වෙන්නද්දි. දෙන්නේ දර්ශන කරනකොට වෙන කොච්චර හීනමානයක් තියෙනවා කියලා මගේ සීලයට කොමන්ත.
සතිය අරු සමද්ද අනමාරි දකන්නේ නැන්දේකද ඉෂා කරුණා කරලා ආනාපානය තනිච්චයි කියලා ඉතන ගිහිල්ලා බලන්න. ඒකෝර බලන්න මේ ගිතාපු අමුත්තන්නේ උණු වතුර වක්කලා දී මූණට කියලා ගහලා තියි දොර වහලා තියි. ඉතින් භාවනා දෝෂයක් නෙවෙයි මිත්‍යා දිට්ඨි. මිත්‍යා සංකල්ප. ඉතින් මේ මිත්‍යා සංකල්ප කියලා මරන්නේ හැම කෙනාම ඕම තමයි. හැම කෙනා කිසිම කෙනෙක් මේ අපි බලාගෙන ඉන්නේ නිමිත්ත කියන වචනේ සහ අනිත්‍ය කියන වචනේ සම්පූර්ණ උරස් දෙකක්. නිමිත්ත කියන්නේ නිත්‍ය සංඥාව. අනිත්‍ය කියන්නේ නිත්‍ය සංඥාවේ වෙන වෙනසකම. ඒ වෙනසම හුත්ව අභවතා අනිච්චතා කියලා කියන්නේ ඒ අරමුණෙහි අනිත්‍ය බව දකින්නවා කිව්වහම තමන්ගේම දරුවා වනේ දාලා කොටනවා වගේ ඇලෙකුණ කුමාරියම ගිරුවයි කියලා කියනවනේ කතාවනේ. ඉතව ගන්නවා අමාරු තමන්ගේම දරුවා පණි දාලා කොටනවා වගේ. මගේ දර්ශන ටිකක් අර වැඩි ඇති. ඉන්දා ගෙදර ගිහිල්ලා මට පණි දෙපා. මේ මතක තියාගන්නේ නිත්‍ය කියලා ගත්ත දේ නිත්‍ය කියලා බුදුහාමර මේක අරගෙන බල්ල 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 බලපන් නිත්‍ය දෙයක් කියනවා කියන්නේ. කියන්නේ හයිපොතීසිස් එක දිලේක නල් හයිපොතීසිස් එක දිලේ ඩිස්ප්‍රූ කරන්න තියෙනවා මුළු භාවනාවම ඉච්චනයි. නාස්තික ආකල්පයක් දීලා ඒක ආස්තික ආකල්පයක් දීලා ඒක ඩිස්ප්‍රූ කරන්න කියනවා. ඒක ප්‍රතිචේදනය කරන්න කියනවා. ආස්තික දෙයක් දෙන්නේ බුදුහාම. නිත්‍ය දෙයක් දීලා බලන්න මේක නිත්‍ය දෙයක් බලපන් කියනවා. ඒකත්ෙන් නිවැරදිව මනෝඩ බලනකොට ආනාපානවත් නිත්‍ය නෑ. ඉතින් නිත්‍ය නැති වෙනකොට අපි දෙන්නේ නිදර්ශන කාරණා වලින් පේනවා අපේ මනස, අපේ දෘෂ්ටි, අපේ ආකල්ප. එනිසා මුළු ලියුම කියවන්න ඕනේ. අවධාන වාක්‍ය කියනකොට එන නිසායි ඒක උත්තරේ තියෙන්නේ ආනාපානය අනිත්‍යයි, විපරිණාමයි, උත්ව අභවතා වෙන දෙයක් වඩපත් වෙන එක දුකකට ගන්න එපා. ඒක වාහන ප්‍රතිපලයකට ගන්න. එදාට මාව දීපු යන්න ගන්න. ඔබේ ස්වාමීන් වහන්සේ දැන්නව දන්නේ කොයි වෙලාවෙ ඒක වෙනවද දන්නේ. ඉතින් අපි සාකච්ඡා කරලා බලනවා ඒකට අවස්ථාවක් දෙන්න. කර්මා කරලා අපි මුළු ජීවිතේම හඳ ගැවිලා තියෙන්නේ නිත්‍ය සංඥා. මරණය හර. ඉතින් තීචන් එවරි අපොයින්ට්මන්ට් එන්ඩ් අප් විත් ඩිසපොයින්ට්මන්ට්. සෝ හැව් එන අපොයින්ට්මන්ට් විත් ඩිසපොයින්ට්මන්ට්. දෙයර් වොන් බී එනි ඩිසපොයින්ට්මන්ට්. ආනාපානය අනිත්‍යයි කියන හැඟීමෙන් බලන්නේ නැත්නම් නිමිත්ත අනිමිත්ත කරනවා. නිච්ච සංඥාව කියන නිමිත්ත අනිමිත්තට යට කරලා බලන්නේ කොට යාගේ පෙරලිය පෙළේ ඉතින් බලන්නේ කී ලක්ෂ වාරයක් අපි මේ ප්‍රතික්ෂේප කරලා තියෙනවද කියන කවුරක් කියලා නෙවෙයි. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අයි පුළුවන් තරම් කොටක් නැතුව අවස්ථා එක වෙලාවක හරි ඒක නැතුව බලන්න සූදානම් මනස් කියන්නේ ඒකට භාවනාව වෙනස්කමක් වෙනවා තමනු එනස් පුද්ගලෙක් වාඩපත් වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ හෘදය ස්පන්දනය දැඩිව දැනේ. ඒ සමගම ශරීරයේ ශරමිය වන ආකාරයක් දැනේ. හෘද ස්පන්දන හතරකට ගොඩනැගෙන පසු උෂ්ණ වේදන ආකාරයක් පිම්බීමක් ඇගිලීමක් ලෙස දැනේ. පිම්බීම ඇගිලීම වෙන මොහොතේ හෘද ස්පන්දනය සිදුවන බව දැනේ. ඒත් එකවරම හෘදය ස්පන්දනයේ දැඩිව වීීමේ උෂ්ණ ගිරවීම යන ආකාරය දැනේ. විවිධ ස්ථිතියේ ඇගෙන දැඩි ගිය නිසාම නැවත උෂ්ණ වේදී. මෙහි සතිය පිළිවෙලේ ඇතිවන කම්පණයේදී සිහිය බල කෙරෙහිද දැයි ආදා දෙන්න සිදුවන කරනවා. වඩා ප්‍රකටයි. බොහොම සරල දෙයකට තමයි ගුණ යොමු දියලා කියන්නේ යථාපාකටං විපස්සනා බෙදිවිසු. මේ සංසිද්ධියක් කවදාකවත් එක දෙයක් ලෝකේ තියෙන්නේ නැහැ කියන එක න්‍යායයි. මේ ලෝකේ තියෙන්නේ සංකතයක්, රිත්තක්, කැදැල්ලක්, ගුණුවක්. ඒක දිහා බැලුවට හිත යන්නේ ඒක වඩාත්ම හික් කරන දෙයක. ඒකම පාවිච්චි කරන භාවනාවට භාවනාවට මේ වේදනාවක් කරන මේ ආරපණයන මේ පිබිමැක් වෙනවා මේ මේ හෘද වස්තු ගහනවා කොයි දෙයක් තිබුණත් හිත ස්වභාවයෙන් යන්නේ වඩා ප්‍රකට දෙයක. ඒකම අනුගමනය කරා. යථාභාගට නිවස්සන අභිජීවිසෝ පච්චා අනුපහත්තං තේමිවි උපායනෝ පට්ඨවිත්තා සම්මසිතබ්බං කියලා කියනවා. තමයි දන්නවනේ දැන් මගේ හිත යන්න ඕනේ මේකේ කියලා සැකහැර ඉතින් ගියාට පස්සේ ප්‍රකටදී හිත පිහියට පස්සේ මතක තියාගන්න මේ එකක් දැක්කට ඉතින් මේක කියන්නේ එක පුද්ගලෙක group photo එකක්. අප්‍රකට දේවල් පස්සේ බින්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා ඕනකල තියෙන්නේ ස්ථාවර භාවය, ආත්ම විශ්වාසය,
සැකහැර දැන ගැනීම ඒක සඳහා ප්‍රකට දෙයක් අන්න වෙන උපමාන පාවිච්චි කරන්න යන්න බෑ. ඉන්නස් ස්වාමීන් වහන්සේ ඊයේ දිනවල මට භාවනාවේදී යන්නේ ඉන්නකට ඇදී යන්නේ උෂ්ණ හිඳදී මම ඒක ඉතා වේදපත් වූ වර වහන්සේ දැවසු විට වහන්සේ කියලා දෙන්නේ මයින්නම් බෙදලා යනවා නෑ නේද වෙන කරන දෙයක් නෑ. පව් ගන්නේ පව් ඒක මං කිව්වල සමාවි වෙනවා. ඊළඟට ධර්ම දේවල් වලට මොන දෙයක් පුළුවන් නම් වුණා භාවනාව කරගෙන යන්න කියලා. අද දිනවෝනේ මොකින් අනිස්ථාන කරගෙන ඉන්නා විට පෙර පරිදිම මෙය ආවත් මම පියලොවේ ඉතියේ. අයනම් මට සමාවි දෙන්න. එයිද බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමා විපාක ප්‍රමාණයක් මා ඉදිරිපිට සුදුරැස් විදුලෝවි මහා ප්‍රාතිහාරයක් ආදලෙස මට පෙනින. එයද මම කොටෙක් වශී වූදලා මාගේ ඇස්වලින් අඳුරු ගලා නැත කිවි. නමුත් ඔබ වහන්සේ කිව් ආකාරයට භාවනාවට සිටදී සිතන යොමු කරගෙන සිටියත් මගේ දකුණු නරල දෙවිත කගියන්න නොමන නිසා මට ඉලේම කියන තත්වයට අත්විය. එවිට මම භාවනාවේදී අවුරුදු සිටින ආකාරයත් මගේම ඇතර අඳුරු තිබුණේ නැත. එක මේ නා වූ নানা ආකාර දේවල් දැනගෙන ඉදිරියට යන්න උත්සාහ කරන්නේ කෙසේද? දෙක ඉතේ විස්තරවත් භාවනාවේ පිළිදී ඇයි? තුන මාගේ ආයත සතුටට මා ඇඳු නිසාද? මෙය සිදුණි සිටේ ලාභ නොවටද? වාසියෙන් ලැබුවාද? ඒක මොකද? මම තුනක් දීලා හතරක් දෙන බලාපොරොත්තු වෙනවා. දැන් කියලා ඉන්නවා තත් හතර හතරේ ස්වාමීන් වහන්සේ කියනවා. තරක හතරක් කියලා දිවරනවා. මට ඉතින් උමාකරම් වගේ කියලා. නැන්නේ ඔයාලා දෙන්නේ දෙදීනවා. කෙසේ නමුත් මේ තමයි භාවනා දියුනේ නැහැ. ටිකක් ගිලා හත් වෙනවා. පවුනද ගිල පොඩ්ඩක් එහාට යනවා. ආය යනවා. ආය හත් වෙනවා. ඒ වෙනම දිගින් දිගට දිගින් දිගට යනවා. ඒක දැනකදී මට ආවා අදහසක් වන්නේ මොකද්ද කියලා කල්පනා කරන්නේ ඒ විදිහට මේ භාවනාවේදී නානා ඍතු වේසමව මගෞරව ආලෝක වෙන්න පුළුවන් බුද්ධ ඥානසේ බලන් ඇහිද්දී මොනවාරි වෙන්න පුළුවන් මේ එකයි මේකෙන් කරන්නේ අරමුණ හිතගත ගන්න කියන බහුරූ කෝලං කියලා පහලා ගිය වැනි බහුරූ කෝලං ඒ මේ ලොවැඩ සංගරාවේ කවිය මන කරන්නේ ලාලා ඇඟ නානා සුණු කාලා සරසුවත් අන්තිමට පාලා ගියෙනි බහුරූකෝලම් ඉතින් මේ හැම බහුරූකෝලමකින්ම අපි එක්සෙන්ට්‍රික් කරනවා අපි එල්ලින් කඩනවා කිසිම කෙනෙක් මේ බහුරූකෝලම් නොදක ගිහිල්ලක් නැහැ ඊට පස්සේ අපි දැනගන්නේ අරමුණ යථාර්ථයක් බෞද්ධකෝලන් සංකල්පය සංකල්පය. මේ යථාර්ථයෙන් සංකල්ප වෙනස් කරගන්න බැරි නිසා තමයි අපි මේ ඇඩ්වර්ටයිස්මන්ට් වලට රැවටෙන්නේ. ඒ නිසා තමයි මේ රූපලාවන්‍යයට රැවටෙන්නේ. ඒක නිසා තමයි පොලිටිෂන්ස් වගේ පොලිටිකල් කතා වලට රැවටෙන්නේ. ආර්ථික විද්‍යාඥයෝ ඔය গোল্ডන් ෆෝමියුලාස් වලට රැවටෙන්නේ ප්‍රകൃතිය දන්නේ. ඒ නිසා භවනාදී හැම වෙලාවෙම ප්‍රകൃතිය ගන්න. යථාර්ථය අරගන්න. මොකද යථාර්ථේ කවදාකවත් සඵල නැහැ චාතු නැහැ සංකල්පේ හරිම ලුක්‍රකේ හරිම හැබැයි කොයි වෙලාවෙ කරකොලා ගන්නවද ඉතින් ඒව දෙක තුනක් කරහ යන්නේ නැතුව අපි මේ සංකල්පෙත් යථා භූති ඇත්ත ඇති හැටි කියන එකේ තියෙන සරල නීරස ඒකාකාරීකම සංකල්පවල තියෙන මේ විචිත්‍රත්වයේ සාධිත්‍යද ගන්නා දුරු ගතියක් කියන දෙක අපායයි නිවනයි වෙයි දෙක එකටමයි තියෙන්නේ ඉතින් ඒකදී තමන්ම වැරද්ද විඳලා කාලා ආනිසංස අදිනා විඳලා තේරුම් ගන්න පුළුවන් තරම් යථාර්ථයට එන්න. ඒ යථාර්ථේ මෝහා කරන තමයි ඔය බහුරූපෝලම් පාන්නේ. ඒක නිසා සංසාර ගමනේ තණ්හා ආස ක්ලේශ මාර සේන නානා ඍතු වේසමව මඟ අවුරන්නේ. ඉමේ හැම අවරණ හැම වේශයකම ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග අන්තර්ගතයට ගිය ගම තොංගණං කර කොච්චර රවුම ගහන්න වේද කියන්නේ. මොකද ඒක කවදාකවත් අතාරින්නේ නෑ. ඒ අරගෙන රවුම වටවලල් යනවා මේ කොයි යන්නේ රයි සම්පාරේ කවුරු දකින්නද නැන්ද දකින්නයි කවදද එන්නේ ඊරද එන්නේ කියේ ඇද්දක වහගෙන කරපො. ඉතින් ඒව තමයි ඒ භාවනා පොත් කියන්නේ. ආගිට භාවනා කරපු කට්ටිය පොත් කියන්න පටන් ගත්තාම ඔය කතා ටික විතරයි කියන්නේ. ඇත්ත කතාවේ මොකක්ද?
මුල තියෙන අරමුණ. අරමුණ කිය වෙනකම් භාවනා කරනවා. ගිහිගෙන එනකොට ඉලි වෙන ජාමයට හොඳ හොඳ දෙල්ලන් ටිකක් එනවා. රූප පේනවා, රත් දැනෙනවා, ගන්ධ රස පේනවා. ඉතින් මෙයා හිතනවා මේ වැඩේ හරි. දැන් මට වටන් ගත්තා. අරක මේක වේදි ගුරුවරට කිව්වොත් එන්නේ නැහැ නේ මිනිස්සු මේ කීම අරමුණ බලපන් කියලා. මේ ඊර්ෂ්‍යාකාරයි ගැටෙත් නැති ඉන්නේ. ඒගොල්ලෝ නැති වුණාට මේ මට පේන්නේ කිලි මම මේ කියන්නේ කියලා. එයා ගුරුවරයා මාරු කරලා බලනවා. ඒක කොහොමද අරමුණ මාරු වෙලා. ඉතින් ඔය කක්ක කතාය. ඒ නිසා අපි ඒක තේරුම් අරගන්න ඕනේ. මේ භාවනා ජීවුණා තමයි අනිවාර්යයෙන්ම භාවනා ජීවුණා. රූප සංඥා එනතන් යථාර්ථේ සහ සංකල්ප අතර වෙනස පෙන්නනයි මේ අපතේ නෙමෙයි මේ පෙන්නන්නේ ඇත්ත වශයෙන්. ඒක අපේ හිත කොච්චරක් සංකල්පයට කැමතිද යථාර්ථේ නිරසක තමයි කියන්නේ. ඒකාකාරීකතාවය. අනතුරු දෙයක් කියලා ඉකතාව. බය වෙනවද සංකල්පය මොවාපෑම් කරනවා. ජෝ විදික හරියට තේරුම් ගන්න තමන් තේරුම් ගන්න නම් බුදුහාමුදුර කොච්චර පිං කළද කියන එක අපිට වැදගත් නෑ. තාම තේරුම් ගන්න නිසා මේ වයිකක්කටවත් ඉලවන්නේ නැතුව මේක ඔප්පු කරලා බලන්නත් වැඩි වෙලා යන්නේ. හරියට මේ අරිපාර දැනගත්ත කෙනාට මේ සංකල්පවල තියෙන පුස්ස කොම්බේ තේරෙනවා. ඒ නිසා ඉතින් එන කන්ටි සෑයෙන පෙට්‍රල් ඉඳන් යනවා. වැහෙන අඩවලල්ල යන සිද්ධ වෙනවා. එන්නේ එකට ප්‍රපංච කරනවා කියනවා. මේ කෙටි පාර තියේදී යන්න පාරක් තිබේ නම් අස්වඳල පෙළේ නම් කිම බැදි වෙල යන්නේ මං හොලා වූ එක කුසෙට. කාටවත් කියන්නේ නැඳේවා. මම ඉන්නේත් එහෙම පටලවිල්ල ගනන් මට කොහෙද අයිති වාදිනවා. කවෙකට හරි පාරෙන් හරි පාට යකෝ කියලා පලයන් යකෝ කියලා වැද්ද හැමදාම දරුවන් කියනවා. යකෝ මිනිස්සෙක් වෙන්න බලපන් ශිෂ්ටාචාර වෙන්න බලපන් බලා කොච්චර කිව්ව ශිෂ්ටාචාර නේද. මහා එක වැද්දා. අකොට්ටගේ නන දරුවන්ට කිලි අලෙල්ලයක් කොච්චර කිව්ව හරහටම යන්නේ කියලා ඌ යන්නේ අරහට. අපේ ඉන්න ඔක්කොම අධ්‍යක්ෂක වන්දන ඔය වගේ තමයි. අපිට උපදේ දෙන ඔක්කොමලා කිසි කෙනෙක් ඒක පහරි පාර දැනගෙන යන එකක්. ඒ නිසා අපිටත් කාටවත් උපදේ දෙන්න කියන්නේ අපිට කාටවත් උපදේ අහන්නයි කිව්වොත් නේ බුදුහාමුදුරු ඉන්න නිසා. උදේට කියන්නේ මේ යථාර්ථය අස්පනා අපිට පේන්නේ කන්නේ. අපේන ඉරාපස් ලොත් ස්වාමීන් වහන්සේ අතිය ව්‍යායාමයෙන් ඔයන්න ගැන වඩා පැහැදිලි අවබෝධයක් ඇතිකරගෙන ඉතිකර ගැනීම සඳහා මේ ප්‍රශ්නේ අහන්නේ. මට සතියේන වැටෙන ආකාරයට අනුව ධර්ම දේශනාවට තරම් වීමේදී පින් පැමිණීමේදී කොටින්ම මේ ප්‍රශ්නේ දීවීමට සිටුවී පෙරගැස්සේදී සතියෙන් පැහැදෙයි. එනම් ව්‍යායාමයෙන් අවදීන්නේ නැත. ප්‍රපංච කිරීමකින් තොරව ඉන්නේ ඉන්න කියා පැවැත්වීමටද නොහැක. අතීතයට හෝ අනාගතයට හිත විහිළුවා විතක් හා ප්‍රපංච දැනීමක් මෙහිදී සිදුවේ. වර්තමානයේ සිත නොපවතී. මේ ක්‍රියාවලට පෙර පසු හා අතර මැද සතිය මැද සතිය ව්‍යායාමයෙන් කුඩා කාලයකට පවත්වාගත හැක. නමුත් වැඩි කාලයකදී ප්‍රපංච කිරීමක් ඉහළ කටයුතු වලදී සිදුවේ. මේ අනුව මට වැටහෙන්නේ අපගේ විවිධ කටයුතු වලදී සමහර ක්‍රියා සතියේ ධ්‍යානයෙන් ඇතිව කළ හැකි අතර සමහර ක්‍රියා සතියේ සිදුව කළ නොහැකි බවයි. මෙලෙස නිවැරදි රෝහන්සේගේ භාවනා උදෙස් පස්සිකාරයේ කතා කිරීම විනමතා කරන සංකීර්ණ ක්‍රියාවලදී සතිය පැවැත්වීම උත්සාහ කිරීම අවශ්‍ය නැති බව ඇඟලේ. එතෙන් අනාතර ඇත්තේ මා කියා ඇති හේතුව නිසාද සතිය පොච්චන් සත්‍යයට දියුණු කිරීමට දියුණු කෙනෙකුට ඉහත සංකීර්ණ ක්‍රියා සතියෙන් ක්‍රියාටෙන්ෂන් යුතුව කළ හැකි ප්‍රදේශ පදමින් තේරුවත් නෑ. මේක මේ බෑ ඇටෙන්ෂන් කියන වචනේ වරදොල පාවිච්චි කරලා තියෙන්නේ බෑ ඇටෙන්ෂන් එක සති මාත්‍රාව කියන එක. ඒ චිත්තක්ෂණයකට ඇති වෙච්ච එක. ඊට පස්සේ සතිය කියලා කිව්වම බයයෙන් හෙන්ටර් කියන්නේ ආරම්භක පියවර විතරයි. ඊට පස්සේ සතිය තියෙන. ඊට පස්සේ සතිය තියෙනවා කිසිවක් නොකර සිද්ධ වෙන දේ කියලා බලන්න. අපි පරිංගිකේ කියන්නේ. එක දෙයක් කරලා ඒක දිහා බලනවා සක්මන කියන්නේ. ඊට පස්සේ සීවිත ක්‍රියාකාරකම් ටිකක් කරමින් අරණ්‍ය වාසී ජීවිතේ භාවනා පිටුලින් ඇතුලේ කරන දේවල් කියන එක තමයි අපි කියන එදිනදා වැඩ කියලා. ඉතින් ඒ වගේ අර හුඟ දෙනෙක් ඉස්සලා පටන් ගන්න පරියන්කේ කිසිවක් නොකර වෙන දේ දිහා බලන්නේ.
සමහරු සක්මනේ එක වැඩයි කරන්නේ අවදිනවා ඒක දිහා බලනවා. ඉතින් ඊට පස්සේ අපි ඉදිරිය දබරනවා. ඊට පස්සේ අපි ගෙදර දොර ගියාට පස්සේ සමාජ ශීලී වෙනවා, යුතුයකම් වගකීම් වෙනවා. මේ සතිය වර්ධනයක් වෙන කාලේ ඒ සංකීර්ණ වැඩ වලට ආධුනිකය දාන්නේ නැහැ. ආධුනිකය කරන්නේ අර බොහොම පරිශීනාකාර මට්ටමකට Taman ගිහිල්ලා ආරණ්‍ය ගත වෙලා රුක් මූල ගත වෙලා. නමුත් සතිය වැඩෙනකොට ඒ සතියේ දෙත්තන් විශ් කියලා දෙකක් තියෙනවා. ගැඹුරකුත් තියෙනවා, පළල් භාවයකුත් තියෙනවා. ඒ දෙක ස්වභාවයෙන් සතිය මට්ටම් කරගන්න. එතකොට අනවශ්‍ය බර දාන්න එපා. පොඩිතරෝ යන්තම් කිරි බීලා හැදෙන වෙලාවේදී ඌට සංකීර්ණ ආහාර දෙන්න තරකට. දීපු ගමන් බඩනරක් වෙනවා. එනිසා කිරි වලින් බත් වලට ආරෝණ ඉස්සෙල්ල සුදු බත් විතරයි දෙන්නේ. බත් කාලා ගියාට පස්සේ කිසි හොදිත් එක්ක විතරක් කන්න දෙන්නේ. ඒක වනාලේ කා ගන්නවා, නහයි කා ගන්නවා, ඇඟිත් කා ගන්නවා, කනවා. ඊට පස්සේ තමයි ටික 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 ඊට පස්සේ කරන හම්බ කරන කාරණේ කියන්නේ. එතකොට කියන්නේ බා කිරි හොදිත් එක බත් කාවා. ඒකෝද කියන්නේ බා තනිය කිරි බොන්න ඵලයක් කියලා. ඒක ඕන දෙයක් කරනවා. ඉතින් ඒ ක්‍රියාවලිය මේකට කියන අනුපොබ්බ ශික්ෂා. අනුපොබ්බ කීතිය, අනුපොබ්බ ප්‍රතිපදා. ඒ නිසා ඒක ඒ අස්කීරේගෙන සකන්ගේ ටිකට දානවා, සකන්ගේ තර්ඩ් එකට දානවා, තර්ඩ් එකෙන් ටොප් එකට දානවා වගේ. ඊට පස්සේ ආපහු ගන්නත් වෙන ගාව තියෙනවානේ. ඉතින් ඒක ටිකක් අමාරු වැඩක්. ඒක වෙන්නයි. පුළු පුළුවන් වෙලාවේ ඇසිය පිළිමේක ප්‍රකට තැනින් පටන් ගන්න එක. ඒකෙදි තැනින් පටන් ගන්න. ලොකු සංසිලිය දෙනවා. දන්න තැනින් පටන් ගන්න, මෙතනින් පටන් ගන්න කියලා. කදාකත් මේ සංකල්පතාවට ගෙනියන්න යන්න එපා. එතකොට මේ පුංචි බඩේකට සංකීර්ණ ආහාර දෙන්න ගියා වගේ, එහෙම නැත්නම් මිරිසයි ආහාර දෙන්න ගියා වගේ, එතකොට ප්‍රශ්න ඇති වෙනවා. ඒක ක්‍රමික පියවර ඉවසන්නා නිවන් දකී කියන්නේ ඒක නිසා තමයි ටික ටික ප්‍රමේයට යන්න ඉන්න. එතකොට සත්‍ය දන්නවා එයාගේ විවිධාංගීකරණය කරගන්න හැටි. ප්‍රශ්න ටිකක් තියෙනවා මේ. නැත්නම් එවන් තමයි ගර්භාවිනාද ආරම්භයේද අඛණ්ඩ සාන්දර නිදහසේ සතියෙන් ඉන්නා වේලාවට මේ මුළු කයම වයිබ්‍රේට් එකක් උඩ ඉන්නාදී දෙවිලීමක් දැනෙනවා විශේෂයෙන් මුළු කය මුඛයේ ඇතුළත දිව ශරීරයේ සම්බන්ධ කොටසක් වෙනවා ඒ වෙන ජීවියක් ඇසියක් මෙන් වයිබ්‍රේට් වෙනවා විදුරු මත ජෙල් අප්සන් එකක් තියෙයි නත්තුත්තමෙහි පිහිටා ඇති විදියක් මේක වෙන ගැටෙනවා. සිත නිදහස්ව විවේකී වුණ ඕනෑම මොහොතක මේ වැඩහිම සිදුවන බවක් දැනෙන්නේ. කිසිම බියක් නම් නැත. මෙය අනිත්‍ය ලක්ෂණ නිසා අනිත්‍ය ලක්ෂණ ක්‍රියාපෑමක් ලෙසයි වටහාගත්තේ. වරදක් ඇතොත් විවර දිගන්නේ කරුණාවේ ඉලාදිවි ස්තුති. මේක දිගට මේ වෙන්න දෙන්න හරිද? අපි මේ පොදියට මමයක් කියලා කිව්වට ඒක එක්කද ස්වාධීන ජීවිතයක් තියෙනවා. එයා මේ වැඩේ කරගෙන යනවා. මෙයා මේ වැඩේ කරන මේ පද්ධතියට අපි මේ මම කියලා කිව්වට මේකේ 82ක් ක්‍රොමිකුලියන් ජීවත් වෙන ඇසලි 50 ජාතින 82ක් ජීවත් වෙනවා. විවිධ අපට ව්‍යාපෘතීජෝ වායු මේක ජීවත් වෙනවා. රසායනික ශරීරයක් තියෙනවා, භෞතික ශරීරයක් තියෙනවා, ජෛව ශරීරයක් තියෙනවා. මේ පොදියට මම කියලා කිව්වට මේක නේවාස්තියමම නෙවෙයි, විදායකමම නෙවෙයි, කාරකයමම නෙවෙයි. මට තියෙන්නේ හුදු නිරීක්ෂක මට්ටම විතරයි. මම ඒ දුරස්ත නිරීක්ෂකෙක් විතරයි. නිරීක්ෂණය කරන්න ගියාට පස්සේ ඇඟිලි ගැටීම් නතර කළා. ඒගොල්ලෝ හරියටම ප්‍රතිේ විදිහට වැඩ කරගෙන යනවා. අපි ඇඟිලි ගහපු ගමන් ගෝරි ගොඩයි. ඒ නිසා විවේචිව ඉන්න වෙලාවේ මුතුම හීලින් එකක් යන්නේ. අයි ඒ විදුරු මස් වල දැනීම වෙන වෙලාවේ බලන්න ඒ විදුරු මස් රිපෙයරින් වැඩක් කරගෙන යනවා. ඒ වෙලාවේ වැඩ නැහැ, කන කන්නේ නැහැ. ඒ වෙලාව ඔක්කොම මේන්ටනස් ඇලිටි කරගන්න හැම තැන මේ වගේ යනවා. ඒව කරන්න දෙන්නේ නැත්තේ ඇඟිලි ගහන ගියොත් තමයි. එනකම් මේ ශරීරයේ ගන්නවා 100%ක්ම ශරීරේ නඩත්තු කරන්න ඇති. ඒක දන්නේ මේ රූපලාවන්‍ය දන්න කට්ටියයි, ෆිසියෝතෙරපි දන්න කට්ටියයි. ඒකුල්ල විතරයි මේක අවුල් කරන්න දන්නේ. ඉතින් මේ හරිය මොකක්වත් නෝන්නේ නැති. එහෙමනම් ඔය හැම සතෙකුටම ඉන්ටර්වයු විශේෂයක් කිස්ලා. ඌ ජොලිය ජීවත් වෙන මම එක දවසක් දැකලා තියෙනවා ලෙඩ වෙච්ච කුරුල්ලෙක් කියන. ලෙඩ වෙච්ච මාළුවෙක්. එවන දාන් මේ ඉන්ජෙක්ෂන් නැතුව ලෙඩ වෙච්ච වල් බල්ලෙක් කියන. නෑ ඌ ජොලිය ඉන්නේ.
මේ මිනිස්යාට විතරයි ඔය සේරම කෝලමුත් දීලා වෙනම මානවයිකවාසිකම් පිළිබඳ උසාවියකුත් දීලා ඒත් ඉවරයක් නැහැ. ඒ වගේ මිනිස්සේ අත තිබ්බ නේද සතාක ඌත් ඉවරයි. බලන්න අරගෙන තියෙන සත්තු ටික මිනිස්සේගේ භාවිතයට බල්ලන් ඇති කරන බල්ලන් තියෙන ලෙඩයි බල්ලන්ට ලෙඩ නැති කෑ පොඩ්ඩක් සර්වේ කරලා බලන්න. ඇති කරන බල්ලෙකුට මොන කෝලන්ද කොච්චර කියනවනම් ලන්ඩන් ටවුවේ නරි ඉන්නවා. මුද බල්ලු ගවල ඇතුලේ මේකෙත් නරි ඉන්නවා. අපේ පැත්තේ නරියෙක් කිනම් බල්ලෙක් කිනු නැති පලාතක නැවුම් මිනිස්සු බල්ලා අඬනකොට නරිය දුවනවා. අරගේ නරිය රජ කරනවා බල්ලුගේ ඇතුලේ. ජීවිත මිනිසයා කියන හත හත තිබ්බොත් කෝටි කොටයි. ඒක නිසා වරින් වර මේ ශරීරයේ රිට්‍රීට් එකක් කියන රිට්‍රීට් කියන වචනේ එතන දීන. ඒ ශරීරයට එහෙම රිලැක්ස් වෙන්න දෙන්න. ඊට වෙලිය සපක් ඇත්තේ නැහැ. අපි දෙන්න විදියක් නැහැ. අපි පරණ කරපු කර්ම නිසා අපිට බරපතල වැඩ ඇතුළු සීල ගන්නවට ලැබෙන තියෙන්නේ. කිසිම දවසක මේ ශරීරය පොඩ්ඩක් අතගාලා ඉවේක වෙලා අවුව දපින්න අපිට වෙලාවක් නැහැ. මොකද මේ වෙලාවේ තා වැඩ 10ක් තියෙනවා අනුන්ගේ සුබ සිද්ධිය. ඒක තමයි වැඩක් කරන්න වෙලාවක්. ඉතින් විසිදන්නාන්ට ගීගේ ඇද පවුල අතහැලා දාලා කැලියට ගිහිල්ලා දෙපරසිවර එල්ලලා ඇටේරියා කොළ ගොඩක් කොට බුදියලා කියනවා සැපට නිදන්නන් අතර කෙනෙක් කියලා. ඒ රජ පවුල අතහැරලා ඇවිල්ලා ඇටේරියා කැලේක ඇටේරියා කොළ ටික උඩ පැදරෙලා සිවුරෙල්ලා බුදියලා කියනවා වමුණ මහ සැපසේ නිදන්නන් අතර කෙනෙක්. මම කිසිම පරිසරයෙන් මොනම දෙයක් අතිල්ලන්නේ නැහැ. චෝදනක් නැහැ. ඒ නිසා වරින් වර හරි මේ ශරීරයට ඒකට මේ කාන්තිසමා කියලා තියෙන්නේ මගේ බෝරු සහෝදරයගේ. ඒ බෝරු සහෝදරයලා දලකන්න. අපිට මේ අනුන්ගේ වැඩයි අරකයි මේකයි නිසා බෝරු සහෝදරට සලකන්නේ කියන්නේ ඉතින් ඌ එක නිසා අම්මත්තනම වයි. මොනවා කරන්න කියත් වයි. බෝරු සහෝදරය හැදෙත් යාන්නේ දැන ගන්න නිවන් අහිද්දෝ. එතකන් අපි දන්නේ ශරීරයේ සමබරව තියෙන වාඩි වෙන්න දන්නේ නැහැ. ඉච්චරයි කණ්ඩෝණ කියන එක දන්නේ නැහැ. මේ වෙලාවටයි නාණ්ඩෝණ කියන එක දන්නේ නැහැ. අපි කණ්ඩෝණ නාණ්ඩෝණා දොස්තර කියන නාණ්ඩෝණ. එහෙනම් තමයි වෙන කෙනෙක් ඇවිල්ලා කියලා දෙන්නෝනේ මේ ප්‍රතිවාර මේ වෙලාවේ ගනි මෙහෙම ගා ගන්නවා කියලා. ඉතින් සීලෙටම කට්ටිය ඉන්නවා. ජීවත් වෙන්න එක තමයි නැත්තේ. එක එකක් ජීවත් වෙන ඔක්කොම නිකන් රඟ බානවා. අපි ඔක්කොම අනුන් ඉදිරි පිට මේ චරිතයක්. මොකද්දෝ චරිතයක් රඟ බානවා. මරණ වෙලාවට තමයි තේරෙන්නේ. කාටවත් ඔවිලිකුත් නැහැ, බෙරේ පළවුකුත් නැහැ. එතන අන්නර වගේ පහන කන්නලෙන් ඩිලක්ස් වෙලා හිටගන්න ඒක තමයි ජීවත් වෙනවා කියන්නේ. ඒක තමයි ජීවත් වෙනවා කියන්නේ අපි කොච්චර ජීවිතේ හංගලාද කියන්නේ ජීවිතේ අවුල් කරලා තියෙන්නේ. අපි අනුන් රවට්ටන්න නැත්නම් අනුන්ගේ අපි කියන්නේ සීනි කරනවා කියන්නේ. අනුන්ගේ සීනි කරන ජීවිතයක් අපිට තියෙනවා. යෝගාවචරය විතරක් ඕන දෙයක් කරගන්න කියලා ඇඟට රිලැක්ස් වෙන්න දෙනවා. මේ සුඛභෝගී නිමෙමි කතා කරන්නේ. ඒක තකරන්නේ පරිසරයත් එක්ක ශරීරේ සම්බන්ධ වෙන්න දෙන්නේ. ඒ නිසා හැම ඉන්ද්‍රියක්ම ඒකත් ඉගෙන වග බලා ගන්නවා. අපි ඇඟිලි යෙවෙන්නේ නැත්තම්. ඇඟිලි ගැහුවොත් ඉතින් කතා. ඒ නිසා කර්මා කරලා මේ ශරීරයට මේ බුදු සහෝදරයට සලකන්න නැත්තම් මේ යාගෙන් සහයයක් ලැබෙන්නේ. යාගෙන් සහයයක් ලැබෙන්නේ කොහොමද නිවන් දකින්න බෑ. දුෂ්කරක් තියාගල නිවන් දකින්න බෑ. ඒ නිසා මේක හොඳයි. මේක තමයි අනුගේ ශරීරය තුළ පින්නේ කියලා හොඳට දැනගෙන ලුවා සදා ශරීරය අනුග්‍රහය ලබා ගන්න බාහන භාවනාවක්. ගරු ස්වාමීන් වහන්සේ මෙම ගැටලුව කෙලෙස් වලට මුහුණ දීම පිළිබඳවයි. අද සත්‍යයේදී මේක කර දැක්ක දෙපාරක් මෙන්ටල් ඉමේජ් එක පිටට ආවා. ඉරවල දෙක තුනක් යාරිත රැඳුණා රාහුයිත තිබත් මේ ඉමේජ් එක සමගම හටගෙන ඇති බව. මේ තත්ත්වයේ සත්‍ය අභිරවා කියයි. සත්තන් ඉර තුන හිත තිබුණේ නැහැ. මම නැවතුණා. සතියට එන මෙන්ටල් ඉමේජ් එක රාගයිත කියලා කෙලින්ම දැනගැනීමට ඉඩ දෙනවා. අත දැනන්නේ රාගයේ ඉතින් මෙන්ටල් ඉමේජ් එක ඥානසත් උපදන්න බවයි. ටික වෙලාවකින් මේ දෙකේම ප්‍රබල සත්‍යයක් සත්‍යය නැති වී ගියා. ඊළඟට අපිට දැනෙන්නේ සීතල සුළඟ ඇඟ ඇවරෙන බවයි. එහි අර රාගයි සිතේ යටි නැවත නැවත උපදින ගතිය නිතිවෝ තේරුම් ගියා. මට යන්තමට
සිත තුළ ඇතිවන කෙලෙස් ටිකක් සමාවී හෝ තේරුම් ගැනීමට පටන්ගෙන ඇත. මේ තේරුම් ගැනීම හරි. මෙහෙම කියොත් හරිද? සුවපත් වේවා. ඒකන හරියටම කියන්න අමාරුයි. නමුත් Tamanට තේරෙනම නම් හොඳට පැත්තට ජනෙල් කවුලක් ඇරලා තියෙනවා. එහෙම නැත්නම් මේ ඇතිවිච රාගයේ ඇතුලින් හටගත් එකක්ද පිටින් හටගත් එකක්ද කියලා ඒ සත්‍ය පිළිබඳ විවේචනාත්මක බලන්න පටන් ගන්නවා. ඉතින් බුදුජානන්සේ මතක් කරන්නේ අසත්‍යයෙන් ඉන්න එකනාව රාගෙන් වහලා ගන්න. ඉතින්ච වහලයක් තියෙන මිනිස්සුගේ ඇසට දෙමනවා වගේ. සත්‍යයෙන් ඉන්නවා නම් මේ රාගය ඇසුලෙන්ම එළියට පැනලා ආය නැත් එළියෙන් ඇසුලට ඉන්නවා වගේ මේක සමුදාචරන්ති වහලා ගැනීමක් කරනවා. ඒ වහලා ගන්නකොට අපි විනිශ්චය කරන ගොඩක් අතර පිටින් අක්ෂර පිටින් අතරට ආපු එකක් කියලා. මුල දැක්කනම් පේන කියන මුලින් ඇසට ගිය එක. පිට මුල ඇසලින් පිටට ගිය එක තමයි ආයෙත් වලාගෙන ආපහු වෙන්නේ. ඒක තමයි ධම් ප්‍රපංචේති සං ප්‍රපංච සංඥා සංඛා සමුදාචරණ තමම් ප්‍රපංච කරපු දේවල් වලින් තමම්ම වහලා ගත්තට පස්සේ ඒනි හරිම අසරණයි. ගොඩේ ඉන්න ක්‍රමයක් නැහැ. මොකද ඒකට අපි සිද්ධිය දැකලා තියෙන ප්‍රමා වේලා. ඇයි ඒක නිසා මේ ක්‍රමෙන් බලන්න ඕනේ රාගය හෝ ද්වේෂය ඇති වෙනකොට ඒක ඇතුළකින් හට පිටහට ඉතින් හටගෙන පිටතට ගිහිලා විස්මෝර මහා කරන ආයෙනකොට අපිට පේන්නේ පිට ඉඳලා ඇතුළට එනවා වගේ. ඉතින් අපි ඒකට අනුගේ දොස් කියන්නේ. පරිසරයේ දොස් තමයි. බාහිරේ හේතු වෙනවා. Tamante yanne මුල් දක පිළිකන කවදාකවත් බාහිරේ වන්නේ නැහැ. එයා දන්නවා ඒකම සතිය මුලා වීමක්, මුඩ වීමක්. මුඩ සත්‍ය කියලා කියනවා. මමමයි මේක මේ රාගයේ තියෙන හේතු කියලා දැක්කම රාගෙ උනත් මමනේ ඇති කරලා තියෙන්නේ. මම ඒක හර බල ගන්නවා. තියෙන අංශවලි. රාගෙ උනත් මගේ. ද්වේෂෙ උනත් මගේ. ඒ නැත්තම් මේක පිටගෙන උඩ කරන දෙයක් නැහැ. මේකට එකයි කියන්නේ එන කොටම දැන ගැනීම. පාලනයට නතු කරන්න පුළුවන්. ඒ නිසා මේක 100ක් කියන්න මේ පාර හරි කියලා. නමුත් මේක නැවත කරලා බලලා ඒ යහන්ත්‍රණය දැනගැනීමට මේකෙන් සාක්ෂි ලැබෙනවා නම් නන්දු කරන්න ඕනේ. ඒ නිසා මේ පාර වහන්න එපා. නැවත නැවත ඉඳරින්. එනකොට තමයි තේරෙන්නේ මේ කෙලෙස් වල කතාව මුලින් අල්ලගත්තට වැඩිය මැදින් අල්ලුවොත් සුඛ වෙනස්. සල්ක අල්ලනවා බෙල්ලෙන් අල්ලන්න ඕනේ. කඳෙන් අල්ලපු ගමන් කනවා. බෙල්ලෙන් අල්ලගන්න බැරිල වලකින් අල්ලුවොත් හොඳ මැඩේ අල්ලනසු නිකන්. දැන් ඔය වලිගේ ඉඳලා බෙල්ල මැද ඉඳලා බෙල්ල ළඟට කිට්ටු කරගෙන යනවා අල්ලන ඇල්ලින්නේ. එතකොට ඛණ්ඩ තිනීක අඩු. ඒ නිසා බෙල්ලෙන් අල්ල ගන්න කම් උනන්දු වෙයි ආහනා කරන්න කියලා කියන්නේ. නැහැ ඒකට වීතික්කම අඳුන ගන්න හැටියෙන් තමයි අංශය කියලා දෙන්න පුළුවන්. එහෙම නැතුව මේ අංශයෙන් පටන් ගන්න බෑ. පේන තැනින් පටන් ගන්න. ඒ නිසා කොයි වෙලාවකන් වීතික්කම කියලා කියන ගුණා තේරුම් ගන්නවා කියලා තේරුම් ගන්න. ඊට පස්සේ වීතික්කම තේරුම් ගත්තට පස්සේ පරිඋත්ථාන කියලා. ඊට පස්සේ වීතික්කම පරිඋත්ථාන කියන සාපේක්ෂව තමයි අංශය තේරෙන්නේ. ඒ නිසා අපි මේ ඇතින් අල්ලන්න හදුවට බෑ. අන්න දන දෙනින් පටන් ගන්න ක්‍රමයෙන් ක්‍රමයෙන් යනකොට අනුසී උගන්නේ දැනගන්න කියලා විශේෂ භාවනාවක් කරන්න ඕනෙත් නැහැ. ඒක භාවනාවේ හම්බ වෙන අතිරේක ලාභයක්. අපිට අවශ්‍ය වෙන සීල භාවනාවේදී සීලයෙන් පිටිකම නතර කරලා පරිඋත්ථාන කියන වැඩ කර කර ඉන්නකොට අනුසී පාඩම නිපේම ලැබෙනවා. ඒක මූලධර්ම දැනගත්ත කියලා වැරද්දක් කියන එක නෙමෙයි මම මේ කියන්නේ. මම කියන්නේ භාවනා වැඩ පුළුවක ඉන්න නිසා අපි බලමු දන්න දේට සාපේක්ෂව නොදන්න දේ තේරුම් ගන්න මිසක් නොදන්න දේ සාපේක්ෂව ගන්න දේ තේරුම් ගැනීම එච්චර අධ්‍යාපන හොඳ ක්‍රමයක් නෙවෙයි. ඒ නිසා අපි බලමු ධර්මදේශනාදී එකට තව සම්බන්ධ කරගන්න. Tamanda weta hina pariyuttaha dharma saha vitikkama dharma pilibanda honda avadhi wedi karanne edakota anusaya kiyana manchakatika gatiya vanchita gatiya shata gatiya maya gatiya therum ganna puluwan. නැ අපි තුනට පොඩ්ඩක් කලින් අතරලා දිනවා විනාඩි 5ක් ගත කිනවා අපි සැලසුම් කරපු කාලේ පාටයි ඒකේ ප්‍රයෝජනයක් ගන්න කියනවා අපි ආරාධනා කරමු එහෙම නැත්නම් අපි ඒ විනාඩි 5ක් අරගෙන ශක්ම බහනා සඳහා යොදන්න එක බලාපොරොත්තු වෙමි ප්‍රශ්න තියෙනවා
දැන් බෑ මට මනින්න ඉඩ තියෙනවනේ ඒක මං තියාගෙන ඉන්නේ අතේ බාහනා කරනකොට මේ ශීල ශික්ෂණක ආරක්ෂා කරන මොන කියලා හැමතැනම කියලා තියෙනවා ඒ කියන්නේ සම්මා වාචා කර්ම අමත සම්මාදීව ඉන්නනම් ආරක්ෂා සමාධියේ අම්මා පිච්චි ඉතරෙන් බාරතිය ඉතරෙන් බාරතියන්නේ ඒ කියන්නේ දක්වන ඔමෙගේ සීල ප්‍රඥා කියන ධර්ම දෙක එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වෙනවා ප්‍රඥාවෙන් පටන් ගන්න සීලයට යන්නත් පුළුවන් සීලෙන් පටන් ගන්න ප්‍රඥාවට යන්නත් පුළුවන් ආගම කියන්නේ අපිට සීලෙන් පටන් ගන්න ප්‍රඥාවට යන්න ඕනේ කියලා ධර්මය එහෙම සීමා කරන්නේ නැහැ ඒක නිසා සීලෙන් පටන් ගන්න ප්‍රඥාවට යන්න පුළුවන් නැත්තම් සීලෙ මොකක්වත් නැතුව ප්‍රඥාවෙන් බැසගෙන සීලය ඇති කරගන්නත් පුළුවන් මේ දෙක අතර තියෙන නෝත්‍ය ප්‍රත්‍ය පිළිමද ප්‍රශ්නයක් වතුන තියෙන්නේ. ඉතින් ඒක නිසා අඟුලිමාල ගත්තොත්, පටචාරාව ගත්තොත්, පුදනාසේ මත ගොඩක් පාඩි වෙන්න පන්සිල් ගන්න නමස්කාරය කියන්නේ කිව්වනම් අඟුලි වල මොනව කරන්නේ? පොඩම වාඩිලා නමස්කාරය කියන්නේ මම පන්සිල් දීලි වල කමටහන් දෙන්නම් කියන්නේ කියලා නම් එහෙම අඟුලි වල බුදුහාම පිටු කරනවා. අටචාරවට කිවෙන රුදු රිදක් කරන බාපණයක් දාගෙන සිල් දරගෙන ඉන්න කිවෙන නම් උඹට සතිය පිටවන්න පුළුවන් දෙමයි බලන්න. ඉතින් අපි හිතේ තරම් ලීනියර් සිස්ටම් එකකට කොරෝණ වෙලා තියෙනවා. අපි හිතනවා මේ පූර්ව සුදුසුකම් ඕනේ කියලා. මේක පොලිටික්ස්. ඒ කියන්නේ පොලිටික්ස් කියලා. අපි කෙනෙක් පාණේ කරන්න ඕන උඹේ උඹට කහින්ද පුළුවන් කියලා. කහින්ද වෙන්නේ ඉඳලා. මේ පොලිටික්ස්. කොයි එකකටත් මනුෂ්‍යකම තියෙනවා. එනිසායේ මේ සෝණසංග සූත්‍රයේ බුදුදහමේ සඳහන් කරනවා සීලවතෝ පඤ්ඤා පඤ්ඤාවතෝ සීලං නත්ති සීලං නත්ති පඤ්ඤා නත්ති පඤ්ඤං නත්ති සීලං සීල පඤ්ඤා ලෝකේ අග්ගමකාරිති කියලා. සිල්වතට පමණයි ප්‍රඥාව තියෙන ප්‍රඥාවන්තක විතරයි සීල තියෙන්නේ. සීල නැත්නම් ප්‍රඥා නැත්නම් ප්‍රඥා නැත්නම් සීල නැහැ. සීල ප්‍රඥාව දෙක ලෝකේ අග්‍රම ධර්ම දෙක. ඒක කොයින් පටන් ගන්න කෝකටත් යන්න පුළුවන්. එක පටන් අර ගන්නකොට අපි ආගම අනුකූලව පටන් ගන්නවා කියන සීලක පිළිතලා සමාධි ශික්ෂා වඩන්නේ කියන. ධර්ය සම්මාර්ගයට යනකොට සමාධිසි සම්මාසංකප්ප නැත්තම් සම්මාවාචා පහළ වෙන්නේ නැහැ. ප්‍රඥාව නැත්තම් සීලෙ වෙන්නේ නැහැ. සම්මාසංකප්ප නැති බව දැකලා දක්ව සම්මාවාචා ගන්න බැහැ. ඒ කියනකට පරම්පරාව ධර්ම පරම්පරාව තියෙනවා. සම්මාවාචා නැති කෙනා සම්මාකම්පන්ත ගන්න බැහැ. සම්මාගම්මන්තන දිගල සම්මා ආජීවය ගන්න බෑ ඒවා ධර්ම පරම්පරාවෙන් ශාමීලික අතර අන්‍යෝන්‍ය ප්‍රත්‍යක් තියෙන්නේ ඒ නිසා දේශ කොයි එකටත් ආසන්න කාරණේ වෙන්න පුළුවන් සීලයට ප්‍රඥා ශාසන කාරණේ වෙන්න පුළුවන් ප්‍රඥා සීලිය ආසන්න කාරණා වෙන්න පුළුවන් ඒ නිසා අපිට කාටවත් කියන්න බෑ සීල් අරගෙන ඉන්න වැඩේට කියලා අපිට කිසිම කැමතිනම් ඉතින් පටන් ගන්න ඒ නිසා මේ ශාසනයේ කියන ශාසන කියන්නේ ධර්මයේ තියෙන ඒක විවෘත ගතියක් කියලා. ඒක නිසා මේ වී යුතුයි කියලා නීතිය ධර්මණ නේදන පොලිටික්ස් කියන දර්ශනය. ඒ නිසා බණාන පුළුවන් එන්නේ බුදු ජාන අන්තිවිස්තර ධර්මේශ්වර විතර බුදුනසේ ඉඳලා කරලා නැහැ. ඒක නිසා හොඳ වෙලාවට සෝපාක සුනීත අඟුලිමාල කටචාරාව ඒගොල්ලෝ නිවන් දැකපු තැන් සුද්ධතම ලියලා තියෙනවා. කිසිම න්‍යායපත්‍යක් නැහැ පාරට දේන්සම් මගේ අලුත් කම්බිලා දිනවා මේ මචං මේ භාවනාව හරියන්නේ කඩප්පු යන්න විතරයි වගේලු මට තේරෙන්නේ ඊටෝ කාරින්ද අල්ලකටක් ගන්න අනිත් කට්ටිය මේ කඩකොට ගහගෙන සුතු වැඩගෙන නමස්කාරය කියගෙන යනවා බුදුරු යනවා ඕ ගාලේකල තාමත් ඒ මොකක් කරන්නේ තු කතාව ඉන්නේ යන මේ අඟුලි වල ලුට් එක ගාලා ගිහින්වත් කියලායි. අපි අන්තිම බස්සේ කියන්නේ ඉන්නේ. හරියම හරි ඒක මේ ඉහිහෙ මේ වගේ රටක ඉඳලා කියන්නත් හොඳ නෑ. මොකද මේ පොලිටික්ස් මෙතනදී. මේකට වෙන්නේ මේක තියෙන්න ඕනේ කියලා කවුරු මේ කියනවනම් එතන පොලිටිකල් එජෙන්ඩා එකක් තියෙනවා. මුතු වෙන හන්දකාව එහෙම කරන්නේ නෑ. ඒ නිසා අපි විවෘතව තියාගෙන යන් අපි ඒක කියමු මේ අනේ නිම වෙච්ච නැති
විසඳිච්ච නැති නඩුවක් කියලා. සීලය සමාධිය තුල දෙනවද? සමාධිය සීලය තුල දෙනවද? නැත්නම් දෙක අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවද කියන එක විවෘත තියාගන්න ඒකට ප්‍රහණාට බාධාක් වෙන්නේ නැහැ. කෙනෙක් වගේ බලනවා කියලා.
කය කොහොමද දෙල්ලන් යනවා. එතන මම නිකන් මේ බබා පුසි කරවලා අම්මා බබා දිහා බලන්නේ. බබා හිනා වෙනවා. කකුල් අත පය බොල්නවා. ඉතින් අම්මගෙම කැල්ලක් තමයි බබා කියන්නේ උනට බබා දිහා බලන්නේ. අනිත් එක මේ ධාතු පරිසිතාට ඉඩ දෙනවා කියලත් මේකට අපි තාක්ෂණික වචනෙන් කියනවා. ධාතුන් වැඩට නලියනවා පේනවා, වැගිරෙනවා පේනවා, තද වෙනවා පේනවා, අතරමැදවල පේනවා. ඒ කටකන කය බඩ කියනවා අයින් කරලා ගත්තොත් ඒ සප්පනිදීත් වෙන්නේ 13 අතර උමාරුවක් විතරයි. සරි පරියන්කේදීත් වෙන්නේ ඉච්චරයි. ඒ 13 අතර බලනකොට මම කියන ගන්න දෙයක් නැහැ. මේගොල්ලෝ නැගන්නේ මේගොල්ලගේ තාලෙට. තාලේ විදිහට සප්පන් කරනකොට අපි කියනවා සාක්ෂිණිකෝ කියනවා අනායාසයෙන් සප්පන් කිරීම කියලා. කුඩී භාෂාවෙන් කියනවා දිඩිය පිටින් ඇවිදිනවා ඉච්චරයි මන්දයි. මේ වමද දකුණද මොනවාක්ද වෙන්නේ දිඩිය පිටින් යනවා දෙය. අන්නේ විදිහට භාවනා විදී කරන මේ රෙජිමෙන්ටේෂන් භාවනා කරන මේ හැසිරවීම නතර කරලා මුලින් ඇත්ත කරන්න ඕනේ කටිවල එයාගේ මට්ටමට යන්න ගියාම මේ හරියට මේ වත හොඳට ඉදිලා ලිපෙන් බාලා ලිපෙන් මෙතියේදී තරයදලා හැතපෙන්නේ වත හැතපෙනවා කියන එක දන්නවත් දන්නේ නැහැ ඔය සුදු 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 කරා එක වෙදි වෙදි විදිය එතකොට අපි සුදුලා කියන ඇගිටිහල්ලා වෙන්නේ ඔක්කොම තැම්බිලා මට්ටමට එනවා ඉතින් මේක ගැල්වනයිසින් ඉෆෙක්ට් එකක් නෙකදී වෙච්ච භාවනාවම රීන්ෆෝස් වෙනවා. ඉතින් ඒක සමස්තයක් වෙන්නේ ඒක කැලිකැලි වෙන්නේ. ඒකද අපේ දර්ශනයත් අපේ නිරීක්ෂණයත් සමස්තයක්. වෙන ඕනම දෙයක් පිළිගන්න ගන්න. එහෙම වෙච්චාම කවදාවත් අනතරයක් වෙන්නේ නැහැ. අවනඩුවක් වෙන්නේ නැහැ. තෝරන්න ගිය ගමන අවනඩුවක් අනතරයක්. විදි විදි යන්නදරිද ආය මොකොත් නැන්නේ අකුරලට තටුවාව අහකට කියාගෙන පෙන්නවා වගේ ආය අවකාශයට වෙන්න පස්සේ මොනවක් හත්නම් හැප්පෙන්න දෙයක් නැහැ. ඉතින් ඒක හොඳට පුරුදු කරන්ඩ සමාජයක ඉන්නකොට කිසිසේත්ම හසුරුවන් ගන්න බෑ. ඒ සමාජය යන්නේ ඒක තමයි කරේ. අපිට ඕනේ දෙයක් මේ හසුරුවන්න බෑ. ඒකෝත් අපෙන් කිසි ප්‍රශ්නයක් නෑ සමාජෙට. සමාජය අපිට ප්‍රශ්න කරන්නේ නැහැ. අපිට පුළුවන් මලක් පිපෙන්නට බලන්න ඒක පායනකොට. දෙයලා කඩන හැටි බලන්න පුළුවන් මේ කියන්නේ ඇති. අදෝ කියන්නේ කඩන්නේ. ඒ වගේ මේ ශරීරයේ ඒ කිනේ ක්‍රියාවලිය දිහා බලනකොට සම්පූර්ණ සංදර්ශනයක් ගන්නවා. ඒ සංදර්ශනය ලෝකේ තියෙන හොඳම කිසිම වේදමක් නැතුව නද්දාම දානේ පුතින් පුජ්ජමාන නොමිලේ ලද්දා වූ සංදර්ශනයක් තියෙන්නේ. ඒකට පුරුදු වෙච්ච මනසට බාහිරින් මොනම දෙයක්වත් තෝන්නේ නැහැ. ඒකම අංග සම්පූර්ණයි ඉන්නේ එළියට නබර අන්න ලොයි අය මේකට මාතු දාන්න ඕනක මොකුත් නැහැ මේකෙන් එළියට යන්න හිතෙන්නේ නැහැ ඒ මොකද සුත්තමාන පා එල්ල කිරි කියලා elekiri.com ඉතින් එහා පොළුවන් තරම් බලන්න ඒ ආට් එක ඉතින් ද යන්න ගිහලා ඔය ඉඳලා ඉන්නේ ඒසොට යා තේරුම් අර ගන්නවා මේ අපි අනුග්‍රහ කරනවා දෙයකට කියන්නේ වින දෙයට වෙන්නේ නැහැ. ඒක ඒකකොට අපි සීලක හිඳින්න ඕනේ, ශ්‍රද්ධාව තියෙන්න ඕනේ, සතිය තියෙන්න ඕනේ. ඒ ටික හදනකන් අපි රෙජිමෙන්ටේෂන් කරන්න. රෙජිමෙන් කළා දැම්මම අපි පාරට. එයා දන්නව කන්නේ. ඒක නිසා මේ වාර්තා කියවෙන්නේ නිතරම කවන්නේ. ඔහු කිව්වත් ඇති. ලකුණු 80 දෙනවා. මොකද 180ක් අතර සතියින් ඉඳලා තියෙනවා කියලා කියපු නිසා. ඔච්චර සතියින් ඉඳෙද්දී කියනවා සමහරවිට සතිය කියනම නේද ගම්බුනා රැගෙන ඉතිරි කපෝ කියන පටන් ගන්නගෙන සතියේ ඉරවලා තියෙනවා. අන්තිම මයිකල් ආනන්ද මගේ මංගල ළඟ ආයේ බොවෙනම හොවෙන්නේ නැත්නම් ඉතර අවලෙදී. يعني කන්ටැජියස් යන්නේ නැතුව තියෙනවනම් ඉතර පහුවට යනකොට ඒක කන්ටැජියස් වෙනවා. ඒක මම සත්‍යමත් වෙනකොට අහලා බලලා ඉන්න කට්ටියත් නිකන් කුයි කුයි ගන්න පටන් ගන්නවා. එම් බුදු ජානනාති වගේ කෙනෙක් ළඟට ගියාම කිසි කෙනෙකුට බෑ අසතුටුපත් වෙන්න. ඒ යන්නේ පුළු පුළු ඒකට කියන්නේ ෆීල්ඩ් එක කියලා. ඒ ඉලෙක්ට්‍රොමැග්නටික් ෆීල්ඩ් එක වෙන්නේ. ඒකට ගියාට පස්සේ ඕන කෙනෙක් සතුටුපත් වෙන්න. ඒක કૃත්‍රිමයි. නමුත් ඒක රේඩියේට් වෙන. ඒකට කියන්නේ good vibrations කියලා. ඒ good vibrations ගන්න පටන් ගන්න පස්සේ මේ දන්නගෙන නැති කෙනා මොකුත් නැහැ. ඒකට කියන්නේ එහෙම සතුටවන්නේ කනට විදේශයක් කියලා එකක් නැහැ කියන්නේ. කය ළඟට ගියත් නැහැ දැයෝ. කොහෙට ගියා චෙතර ගියා වගේ. එහෙම නිකන් නිදුකල මාර වුණා, විදේශගත වුණා, එහෙම මොකක්වත් නැහැ. ඒ ඕන තරක
එහෙම තරසලා සුපතික්කික ගතියක් එනවා. ඒ සීලයේ ගුණයක් තියෙනවා බුදුහාමුදුරන්ගේ සුපතික්කික පාදවරන් අදී දීපඩ බසය ලෙසන්නේ කාදාප. ඉතින් හැම වෙලාවෙම වරින් වර එනවා. ඊට පස්සේ අපි ඒක ඉතල ගැළපෙන විදිහට ජීවන රටාව හදා ගන්න ඕනේ. ඒක කිසිම කෙනෙකුගේ එක්ස්පර්ටිසි අවශ්‍ය නැහැ. ඒක වරක් වුණාට පස්සේ සමාන ළඟ තියෙන ධනම යොදලා නැවත නැවතත් මේ පදම එනකන් ඉක්ලිබ්‍රියම් එක එනකොට මොකද්ද කරන්න ඕනේ නිකන් හිටපන් කියන එක තමයි කියන්නේ. නැත් අපි දැන් අරන් කියන විනාඩි 11ක් විතර වැඩිපුර. සින්සත් මෙතනින් එළව ගන්නවා සත්පන් භාවනාවට. හතරට අපි නැවත රැස් වෙනවා පරයන්ක භාවනාවට. ඒ මතක් කිරීමත් එක්ක අපේ ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සිළු දිනාටම තෙරුවන් සරණයි.